ඔබේ ගෙදර අල්මාරියේ මේ වෙනකොට ඔබට ලැබිච්ච සහතිකවල මුල් පිටපත් කීයක් තියෙනවද? සමහර විට මේක අහපු ගමන් ඔබට hina යන්න පුළුවන්. හරි. ඔබ අද දවසේ ඉන්නේ මොන වගේ තරාතිරමකද? ඔබ කොහොම සමාජයේ වෙසෙන පුද්ගලයෙක්ද? මේ කියන කතාවත් එක්ක සහතිකවල ගැළපීම කොහොමද ගැළපගන්නේ? නෑ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ ගත්තේ නැති වුණාට ක්‍රීඩා සහතිකයක් ඔබ ගත්තේ නැති වුණාට සමාජය පිළිබඳ කියවීමක් එක්ක සමාජ විද්‍යාවට සහතිකයක් ඔබ සමාජයේ ඉතාම හොඳින් බොහොම සුහදශීලීව මේ සමාජයට ගැළපෙන විදිහට ජීවත් වෙන මිනිස්සෙක්. හැබැයි ඔබට ලිඛිතව ඒක සනාථ කරගන්න සහතිකයක් ඔබේ අල්මාරියේ නැහැ. මම දන්නේ මොනවද මේ කියන්න හදන්නේ කියලා. අසංක මේ. හැබැයි ඔබ කියන්න උත්සාහ කරන කාරණේ මා චිරාත් කාලයක යාළුවෙකු හැටියට ඉන්න නිසා මට තේරුම් ගන්න පුළුවන්. ඔය කියන්නේ නිර්ණායක මත සියල්ල තීරණය කරන්න එපා කියන එක. නිර්ණායක දවසින් දවස අලුත් කරන්න පුළුවන්. දැන් අපි හිතමු පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලේ බුදුහාමුදුරුවෝ වැඩලා ධර්ම දේශනාවක් කරන්නට පටන් ගත්තොත්. බුදුහාමුදුරන්ට MA එක නෑ, PhD එක නෑ, අරක නෑ, මේක නෑ කියලා අපි අයින් කරයිද? දැන් අසංක පෙන්සිලින් හොයාගන්නේ වෛද්‍යවරයෙක්ද? නෑ. එතකොට මේ ලෝකේ පළවෙනි මහාචාර්යවරයා බිහි කරන්නේ මහාචාර්යවරයෙක්ද? නෑ. පළවෙනි කවිය ලියන්නේ කවියෙක්ද නැහැ. එක්ස් කිරණ අද පාවිච්චි කරන්නේ සම්පූර්ණම වෛද්‍ය කර්මය වෙනුවෙන්. මාරි කිරි හොයාගන්නේ. අය වෛද්‍යවරයෙක්ද? ඔව් ඒ කියන්නේ ඒ තැනත්තා වෛද්‍යවරයෙක්ද? නැහැ. දැන් මේ නිර්ණායක කියන දේවල් දවසින් දවස අපිට අලුත් කරන්න පුළුවන්. අලුත් කරලා කාලීන අවශ්‍යතාවයට ගලප ගන්න පුළුවන් වෙන විදිහට කොටින්ම කියනවා නම් මේ පූස මැටියෙන් හරි පිටියෙන් හරි කවන්නේ මේ වල එතෙන්ට අපි කියන්නේ එතෙන්ටම කියලා. නමුත් මේ නිර්ණායක වෙනස් කරගෙන කාලේ අවශ්‍යතාවය ඉටු කරගන්න කටයුතු කිරීම ගැන වෙන්න ඕනේ ඔබ ඔය කියන්න උත්සාහ කරේ. අනිවාර්යයෙන්. ඔබට බාරයි ඒ ගැන තප්පරයක් දෙකක් කල්පනා කරන්න. අපි වෙනස් පටන් ගමු. අසංක මේ පසුගිය දවසක පූජනීය වන්දනීය මහාචාර්ය පූජ්‍ය ඉන්ද්‍රාගාරේ ධම්මරතන අපේ හාමුදුරන්ගෙන් අපේ අංජනට දුරකථන එමතුමක් ආවා. උන්වහන්සේ කතා කරලා කිව්වා මේ අංජන මට කිව්වා ඒක සම්පූර්ණම අංජන මහත්තයා මෙහෙමයි මේ මෙහෙම පුංචි දරුවෙක් ඉන්නවා මේ මාළඹේ පැත්තේ. ඒ දරුවා වැඩි වයසක් නැහැ අවුරුදු 5ක් මේ අවුරුදු 10ක් 9ක 10ක දරුවෙක් පහේ පන්තියේ ඉන්නේ. මම පුදුම දේවල් ඒ දරුවා හොයාගෙන කියන්න උත්සාහ කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ වැඩසටහන නරක දේ දරුවව රෝගත කරොත් කියලා කිව්වා. සාමාන්‍යයෙන් දැන් ඉන්න පොඩි උන් මොනවා මොනවා කියයිද දන්නෙත් නැහැ. සහ දැන් ඉන්න පොඩි අය ගැන වැඩි හිටියන්ට තියෙන ටිකක් වැරදි විදිහේ චිත්‍රයක්. සමහර විට අපි පොඩි කාලේ වගේ නෙවෙයි කියලා අපි දැන් ඉන්න පොඩි අය ගැන වෙනම චිත්‍රයක් මේ සමාජෙට මවන්න උත්සාහ කරනවා. ඒ ඔක්කොම කතා ටික එකතු කරගෙන කියලා අපි බලමු මේ මොන විදිහේ පොඩියෙක් කෙනෙක්ද කියලා. හැඩයෙන් සමාන වුණාට මිනිස්සු සියලු දෙනාගේ සිත් හැඩයෙන් සමාන නැහැ. සිතුවිලි වලින් සමාන නැහැ. හැඩයෙන් සමාන මිනිස්සු විවිධ සිතුවිලි අරගෙන ඉපදෙනවා. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. සමහර විට සමහර උපදින අය ආත්මීය කියවීමක් තියෙන අය බව වෙන්න පුළුවන්. පොපියුලේෂන් එක ඉංග්‍රීසි වලින් කියන්නේ අපි 0.7 ලෝකෙ කොන්ටිනන්ට් එකක් සබ් කොන්ටිනන්ට් කරලා ලොකු ඒ රටවල් ඕගනයිසේෂන් එකක් හැදුවා. ඒක නම SAARC. රටේ ආර්ථිකයට ප්‍රශ්නක් එනවා නම් අනිත් රටවල් උදව් කරනවා. මේ දරුවා පහවසරේ වැඩි මහා ලොකු වයසක නෙවෙයි ඉන්නේ. ඇයි මේ දරුවා හොයාගෙන අපි ආවේ? මට නම අමතක වුණා ඔයාගේ. මගේ නම යුකිත. ආ. එයාගේ නම යුකිත. හරිනම් ගොයි පැත්තට ඈ. පුතේ. එතකොට ඔයා කොහෙන් පහසුවෙන් ඉන්නේ? පුතාගේ ඉස්කෝලේ කොහෙද? විදුර කොලෙජ්. මං කිව්වා මේ පහ වසරේ ඉන්නේ කියලා. හරිද? දැන් එතකොට මේ ලෝකල් සිලබස් එක නෙවෙයි උගන්වන්නේ. ලෝකල් සිලබස් එක තමයි අපිට උගන්වන්නේ. වැඩ කරන්නේ සිංහල භාෂාවෙන්ද ඉංග්‍රීසි භාෂාවෙන්ද? ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ කියන්නේ සිංහල වැඩි බෑ. පුළුවන් කතා කරන්න. ලියන්න බෑ. ඒකත් පුළුවන් හැබැයි ලියන එක අවුලක් තියෙනවා. සිංහල අමාරුයි කියන එක ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයාලට නිකන් ලැජ්ජාවක් වගේ නැද්ද? නෑ. එහෙම නෑ. ඒ කියන්නේ ඉංග්‍රීසි පුළුවන් කියන එක නිකන් මහා ලොකු දෙයක් වගේද හිතෙන්නේ? නෑ මට පොඩි කාලේ ඉඳන් ඒක පුළුවන්. පුතා කොහොමද ඉංග්‍රීසි පුරුදු වුනේ? ඉස්කෝලෙන්ද? ඉස්කෝලෙන් තමයි ප්‍රමාණයක් ඉගෙන ගත්තේ ඉස්කෝලේ. හා. ඉතුරු ප්‍රමාණය ඉගෙන ගත්තේ මගේ ටැබ් එකේ. පුතේ එතකොට දැන් මේ ටැබ් එක පාවිච්චි කරන්න පටන් ගත්තේ කොහොමද? මම ඇත්තටම දැන් අවුරුදු 2-3කට කලින් මම හිතන්නේ මගේ බර්ත්ඩේ කාලේ අම්මා මට මගේ ටැබ් එක ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ තමයි මම ඒකත් එක්ක පාවිච්චි කරන්න පටන් ගත්තේ. හැබැයි මේ ළඟදී තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගන්න සාමාන්‍ය දැන් මම කියපු දේවල් බලන්න පටන් ගත්තේ. ටැබ් එකක් දෙන එක භයානකයි වර්තමාන කාලේ. දෙමාපියෝ කියන්නේ මේ තාක්ෂණික උපකරණ ෆෝන් එක දෙන එක වැරදි කියලා. හැබැයි මෙවැනි දරුවෙකුට ඒක නොදුන්නා නම් වෙන්නේ අනර්ථයක්. දැන් පුතා මොනවද මේ පරිගණකයේ ආශ්‍රයෙන් හොයාගත්තේ? ඉංග්‍රීසි ඉගෙන ගත්තා ලොකු ප්‍රමාණයකට. ඒ වගේම මම රටවල් ගැන ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න කෙනෙක්ට වෙන රටක පේන්නේ නැති දෙයක්. ඒ කියන්නේ අපේ රටේ ඉන්න කෙනෙකුට වෙන රටක පේන්නේ නැති දෙයක් කියලා කිව්වේ? නිකන් අපේ රටේ කෙනෙක් හිතනවා ඇමරිකාවේ එහෙම හැමෝටම සල්ලි තියෙනවා. ඒ රටවල් හොඳයි කියලා. ඔව්. හැබැයි ඇත්ත ලෝකේ ඒ රටවල මිනිස්සුන්ට ගොඩක් ලෝන්ස් වගේ දේවල් අරගෙන ණයට ගෙවන්න තියෙනවා. එහෙන් බැලුවොත් අපේ රටේ ඉන්න එක ඒ රටවලට වඩා හොඳයි. සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා. මං එහෙම අහන්නේ නැහැ. ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා අහන්නේ. ඔයාට තියෙනවද ගෝල් එකක්? එහෙම ලොකු දෙයක් නැහැ. මම පොලිටික්ස් වලට මං කැමතියි. ඉතින් මොනවා කරන්නද පොලිටික්ස් කරලා? දැන් පේනවනේ කරන දේවල්. ගොඩක් රටවල් තියෙන්නේ එච්චර හොඳ තැනක නෙමෙයි. ඇයි එහෙම කියන්නේ ඔයා? ආණ්ඩුව තියෙනවනේ. ඒකට ගොඩක් කට්ටි ඉන්නවා ඒකේ. තනියෙන් ලොකු තීරණයක් ගන්න බැහැනේ. ප්‍රතිශතය. ප්‍රතිශතය කැමති වෙන්න ඕනේ දෙයට. ඒ නිසා මාත් කැමති හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා ඒ රටට උදව් කරන්න. මත ඔයාගේ සිහින් ලෝකේ එහෙම රටක් ඇතිනේ. තියනවද එහෙම එකක්? මම ඒකට නම දැම්මේ යුරේන් කියලා. යුරේන් කියලා රටක් මේ වෙනකොට ලෝකේ නෑ කොහෙවත්. නෑ කොහෙවත් නෑ. ඔහු සතු ශක්තිය, ඔහු සතු මතක ශක්තිය සහ ඔහුගේ විශ්ලේෂණයන් ඔහුගේ වයසේ ප්‍රමාණයට අසාමාන්‍යයි කියලා මට දැනගන්න තිබුණා, දැනගන්න ලැබුණා. ඒ කෙසේ වෙතත් යුකිතගේ විෂය වෙනස්. යුකිත කොයි වෙලාවෙත් කතා කරන්නේ ආර්ථිකයේ සහ දේශපාලනය ගැන, විශේෂයෙන්ම ආර්ථිකය ගැන. ඔහුගේ විශේෂ ලක්ෂණය තමයි මේ ලෝක ආර්ථිකය, නිෂ්පාදනය, නිෂ්පාදන ආර්ථිකය සහ රටට සංගතව ලංකාව දියුණු කරන්න ඕන කාරණා පිළිබඳව ඔහු ගාව තියෙන දත්ත ඥාණය විස්මයාවහයි. ඔහුට දත්ත විශාල ප්‍රමාණයක් මතකයි. ඔහු ඒ දත්ත ලංකාවේ දත්ත පමණක් නෙමෙයි ලෝකයේ දියුණු රටවල දත්ත ඔහුට මතකයි. ඒ පමණක් නොවේ ඔහු සතුව තියෙන ශක්තිය. ඔහු ඒ දත්ත විශ්ලේෂණය කරනවා. ඔහු යෝජනා කරනවා. ඔහු ඇතැම් වෙලාවට යෝජනා කරනවා. ඔහුගේ කල්පිත රටක් තියෙනවා. සමහර දේශපාලඥයින් පොඩි ළමයි වගේ හැසිරෙනකොට මේ පොඩි දරුවා උත්සාහ කරනවා දේශපාලනික වශයෙන් තියෙන දැනුමත් එක්ක ඉස්සරහට ගිහිල්ලා රටට මොකක් හරි තමන්ගෙන් සේවාවක් දෙන්න. එහෙම නැත්නම් තමන්ගේ නේ ගමනක් හදාගන්න. ඒක තමයි අසංකල්ප. සේවයක් කරා. දැන් මේ දරුවා ඇත්තටම අසාමාන්‍ය හාමුදුරු කිව්ව එක හරි. ඒ කියන්නේ මේ අද ගැන හිතපන් හෙට යකාට කීදෙන් කියලා ඉන්න කෙනෙකුට නම් මේ දරුවා කවුද කියලා කියව ගන්න බෑ. හැබැයි ප්‍රඥාව අවදි කරලා අනාගතයේ අඩුතරමින් අනිද්දායින් එහා හරි දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දරුවා ස්ථිරවම කවුදයි දැක ගන්න පුළුවන්. ස්ථිරවම අසංක මේ දරුවා පිළිබඳව අපි කතා කර දිගින් දිගටම ඇත්තටම තවත් වීඩියෝ ක්ලිප් දෙක තුනක් අපි ළඟ මේ දරුවා සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මේ කිසියම් ආත්මීය කියවීමක් ස්ථිරවම තියෙනවා. ඒ ආත්මීය කියවීම එසේ මෙසේ එකක් නෙවෙයි. කිසියම් වූ කුසලයක් මත ඒ දරුවට එන ආත්මීය කියවීමක්. එහෙම එකක් තියෙනවද කියන එක ඉස්සරහට තියෙන ඔය ක්ලිප් වලදී හරියටම ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ අර අපි කියපු කලින් කියපු විදිහේ මේක නිකන් හුදෙක් ආමේ තව එක ළමෙක් විතරයි කියන කෝණයෙන් බලනවා නම් සමාවෙන්නේ නැත්තේ. දැන් පරිගණකයක් අරගෙන ටැබ් එකක් අරගෙන ලැප්ටොප් එකක් ඕ ජංගම දුරකථනයක් අරගෙන ওই ටික ඕන දරුවෙකුට කරන්න පුළුවන්. ඔව්. නමුත් එහෙම කරන දරුවෙක් නෙවෙයි මෙයා. ඔව්. අන්න ඒකයි විශේෂත්වය. හරි. ඉන්දික සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන ඉන්දික මහත්මයාට අපි දෙන්න කිව්වේ මේ ටීම් එකම ඉන්දික මහත්මයාත් එක්ක අවිල්ලා ඉන්නේ. දැන් ගිටාරෙහිකුත් නොවන සිතාරෙහිකුත් නොවන වීණාවකුත් නොවන ඔය අරුම පුදුම බහණ්ඩේ මොකක්ද ඉන්නේ? දැන් බැලු බැලමට ගිටාරේ වගේ. හැබැයි අර අනිත් පැත්තේ තියෙනවා වීණාවක හැඩය ගත්ත යම් කිසි කොටසක්. සිතාරෙකෙත් ඔහොම කොටසක් තියෙනවා. ඔබම කියන්න මොකක්ද ඔය බහණ්ඩේ කියලා? ඇත්තටම මේක අපි හඳුන්වන්නේ මෝහන් වීණා කියලා. ඔබ හරි මෙහා ධ්‍යාන සංගීතයේ තියෙන සංගීත බහණ්ඩ ගණනාවක එකතුවක්. ඇත්තටම එහෙමත අපිට දකින්න තියෙන්නේ බටහිර ආභාසයේ තියෙන গিටාරයක ආකෘතියට ඉන්දියානු ශාස්ත්‍රීය හැඩය එක් වෙලා තියෙන මෙයට එය ආකෘතිමය වශයෙන් අපිට දකින්න පුළුවන්. ඒ නිසා ඇත්තට මේ ඉන්දියාව තුළ හඳුන්වන්නේ මෝහන් වීණා කියන නමින් ව්‍යවහාර කරන්නේ. එතකොට ඉන්දික දැන් ওই භාණ්ඩය සුජාත වෙන්නේ ලංකාවේද ඉන්දියාවේද? ඉන්දියාවේ. ඔක ඉන්දියාවේ හරි ප්‍රකටයි. ඉන්දියාවේ ප්‍රකටයි. නමුත් ලංකාවට මේ භාණ්ඩය හඳුන්වා දෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය කරහා මේ විශ්වවිද්‍යාල හරහා ගෝල බාලයන් පිරිසකට ඉන්දික මහත්මයා. නේද? ඇත්තටම. ඒක අභියෝගයක් වුණ නැද්ද? ඇත්තටම අභියෝගයක් වුණා. මොකද මම පශ්චාත්පාදී හදාරන්න වාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනකොට මට ලොකු අභියෝගයක් වුණා ඒක ඇත්තටම. මොකද එහෙම පෙර අත්දැකීමක් නැහැ අපිට. අපි අද ලැබලා තිබ්බ අත්දැකීම තමයි බොක්ස් গিටාරය. හැබැයි මට ඒ අභියෝගේ මම ඉහළින් ජයගත්තා. ඉතින් මේක ලංකාවට හඳුන්වා දෙන්න ඒ වාසනාව මට පෑදුනා. දැන් විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය ගෝලබාලයෝ බොහෝ පිරිසක් ඉතා හොඳින් අධ්‍යයනයේ කටයුතු වල යෙදෙනවා මෙය. අනාගතයේ අපිට හොඳ පිරිසක් දැක ගන්න පුළුවන් මේ හරහා. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔක වාදනය කරනකොට අපි කියමුකෝ ලංකාවේ අපි අඳුනගත්ත සංගීත භාණ්ඩ තියෙනවා. ලෝකයේ අපි අඳුනගත්ත සංගීත භාණ්ඩ තියෙනවා. මේ සියල්ලට හාත්පසින් වෙනස් නාදයක්ද ඔකෙන් එන්නේ? ඇත්තටම මෙහෙමයි අපි දකින්න බටහිර හවයින් গিටාරයේ ලක්ෂණ මේ දකින්න පුළුවන්. ඒ වගේම ඉන්දියානු වීණාවේ ලක්ෂණ දකින්න පුළුවන්. ඊට අමතරව සිතාරයේ සරෝදේ තියෙන ආකෘතිමය ලක්ෂණ අපිට දකින්න පුළුවන්. එතකොට මේ හඬ මෝහන් වීණාව කියලා හඬ අපිට මේ හවයින් গিටාරයෙන් වෙන් වෙනවා. මෙහි භාවිත වෙන මේ තත් අනුනාද තත් චිකාරි තත් ඒ වගේම මේ පාවිච්චි කරන තුම් භාව නිසා මෙහි හැඩය එක්කම නාදය වෙනස් වෙනවා. එහෙම කිව්වට තේරුම් ගන්නවට වැඩිය හොඳයි. හඬවමු. හොඳයි. තියෙනවද මොන හරි අඩුපාඩුවක් කියන්න? ඒ කියන්නේ එකතු කරන්න තියෙනවද මොන හරි? දැන් අර කිව්වා වගේ මේ මම කැමති නැහැ එක වාදනයක් විතරක් අහලා ඒකට අසංක මේ පසුවදනක් දෙන්න. මම දන්නේ මේ අපිට හොඳ හින්දි සුන්දු ටිකක් අහන්න පුළුවන් වෙයි හින්දි කතින්. අපි පුළුවන් තරම් උත්සාහ කරමු ඉක්මනට ඒ ටික ලබා ගන්න. සාමාන්‍යයෙන් කවුරු හරි ඉහළට යනවා බලලා සතුටු වෙන්න පුළුවන් අය ඉන්නවා නම් ඒ අය ඉතාම සීමිත පිරිසක්. හැබැයි මේ වගේ වෙලාවක නම් අපිටත් හිතෙනවා ඒ අය ඉහළට ගිහිල්ලා විඳින ඒ ආශාවතේ අපිටත් විඳින්න තිබුණා නම් කියලා. අපි ඉන්නේ දුමින් බර වෙච්ච දුම්බර කඳු වැටියේ රිවර්ස්ටන්. රිවර්ස්ටන් කියලා කියන්නේ සාමාන්‍ය ලංකාවේ සංචාරකයෝ විතරක් නෙමෙයි විදේශ සංචාරකයෝ පවා හරිම ආකර්ශනීය බොහොම සුන්දර තැනක්. එහෙම වෙන්න විශේෂ හේතු ගොඩක් තියෙනවානේ. අතරම මේ පරිසර පද්ධතියේ තියෙන වටිනාකම සහ මෙහි තියෙන අපූර්වත්වය නැත්තම් මෙහි තියෙන ජෛව විවිධත්වය සහ ලංකාවට අපිට ආවේනික වෙච්ච අඩියෙන් අඩියට වෙනස් වෙච්ච ඇතරම පරිසරය. මේකත් එක්කලා මේ රිවර්ස්ටන් කියලා කියන මේ පරිසර පද්ධතිය ඇතරම වටිනා සහ පූජනීය පරිසර පද්ධතිය විතරයි ලංකාවේ අපේ අය සලකන්නේ. විශේෂයෙන් පරිසරවේදීන්ට නම් මේක විශ්වවිද්‍යාලයක්. එහෙම කිව්වොත් නිවැරදි. හරි. පරිසරය ගැන කතා කරන්නවත් එහෙම නැත්නම් මෙහි තියෙන ජෛව විවිධත්වය දැක බලා ගන්නවත් නෙවෙයිනේ අපි අද ඇවිල්ලා ඉන්නේ රිවර්ස්ටන් වලට. රිවර්ස්ටන් වලට ආවේ අද ත්‍රාසජනක අත්දැකීමකට මූණ දෙන්නත් එක්ක තමයි. ලෝකයේ විවිධ ක්‍රීඩාවන් තියෙනවා. සමහර ක්‍රීඩාවන් ලෝකේ ජනප්‍රිය වෙනකොට ලංකාවේ සමහර ක්‍රීඩාවන් ජනප්‍රිය වෙන්නේ නැහැ. එහෙම ජනප්‍රිය වෙන්නේ නැති ක්‍රීඩාවන් ජනප්‍රිය කරවන්න කණ්ඩායමක් උත්සාහ කරනවා. ඒක තමන්ගේ ආත්මයට ලැබෙන සැනසීමක් පිණිස කරන දෙයක්නේ. සාමාන්‍යයෙන් පැරාග්ලයිඩින් කියන ක්‍රීඩාව ලංකාවේ මේ විදිහට ආරම්භ වෙනකොට පටන් ගන්නකොට හිමීට ලෝකේ බොහෝ රටවල ජනප්‍රියම ක්‍රීඩා බවට පත් වෙලා තියෙනවා. My dream is to fly over the rainbow so high. My dream is to fly over the rainbow so high. මිනිස්සුන්ට පියාඹන්න බෑනේ. ලංකාවේ ඉතිහාසය තුළ පියාඹපු මිනිස්සු නැත්නම් උඩින් ගිය මිනිස්සෙක් පිළිබඳව අහලා තියෙන අපේ ඉතිහාසයෙන් අපිට උරුම වෙච්ච අපේ රාවණ පරම්පරාව පිළිබඳව රාවණ රජුරු පිළිබඳව. ඉතින් එහෙම යට ගියාව අද මතු කරගන්න මේ රිවර්ස්ටන් කඳු පන්තියේ සහ මේ කඳු මුදුනේ ඉඳලා පැරාග්ලයිඩින් ක්‍රීඩාවෙන් ආසේ ටිකක් පියාඹලා ඉන්න. ආසේ රැඳිලා ඉන්න. මේකත් අර පැරා ජම්ප් වගේ නැත්නම් බේස් ජම්ප් වගේ පැරෂුට්මය ක්‍රීඩාවක් තමයි. හැබැයි එහෙම ක්‍රීඩාවක් වුණාට මේ ක්‍රීඩාව අර අනිත් ක්‍රීඩාවලට පවා වඩා මේ තරමක් වෙනස්. ඒ කියන්නේ දැන් චොපර් එක ගිහිල්ලා පැරිෂුට් පිම්මක් එහෙම පනිනවා නම් එහෙම නැත්නම් පැරා ක්‍රීඩාව කරනවා නම් ඒක විනාඩි 5ක් 10ක් ඇතුළත සමහරලාට පොළවට නැත්නම් ලෑන්ඩින් පොයින්ට් එකට එන්න වෙනවා. ඒ බේස් ජම්ප් එකත් එහෙමයි. බේස් ජම්ප් එකත් ජම්ප් කරොත් එහෙම ඒකත් ඉතා කෙටි කාල සීමාවක් තුළ මහ පොළවට එන්න වෙනවා, මේ ලෑන්ඩින් පොයින්ට් එකට එන්න වෙනවා. දැන් මේ ක්‍රීඩාව එහෙම එකක් නෙවෙයි. දැන් අපිට මේ තියෙන අත්දැකීම අපි දන්නේ නැහැ මේක මොකද්ද වෙන්නේ කියලා, මොකද්ද ඉස්සරහට තියෙන්නේ කියලා. දන්න සිද්ධිය අනුව මේක ලෑන්ඩ් කරන්න සාමාන්‍යයෙන් වරුවක් වුණත් අහසේ ඉන්න පුළුවන් කියන කතාව තමයි කියන්නේ. ඇත්තටම කුරුල්ලෙක්ගේ ඇහැට අහුවෙන, කුරුල්ලෙක්ගේ ඇහැට පේන, නැත්තම් පියාඹන කුරුල්ලෙකුට තියෙන ඒ සුන්දර අත්දැකීම මේ ක්‍රීඩාවේ යෙදෙන කෙනෙකුට විඳින්න පුළුවන්. ඒ නිසා පැරාග්ලයිඩින් කියලා කියන්නේ ඇත්තටම කුරුල්ලෙකුට සමානව නැත්තම් අහිංසක පක්ෂියෙකුට සමානව අහසේ ගොඩක් වෙලා පියාඹගෙන ඉන්න පුළුවන් ක්‍රීඩාවක්. අපි යන්නේ මේ සුන්දරත්වය විඳින්න. ඔබ ගීතයක් රසවිඳින්නේ සමහර විට ඒ ගීතයේ පදවැල නිසා, සමහර විට ඒ ගීතයේ තනුව නිසා, සමහර විට ඒ ගීතයේ සංගීතය නිසා. ගීතේ විතරක් නෙවෙයි, කලාවටත් අපි ඇලුම් කරන්නේ සමහර විට අපිට අහුවෙන මොකක් හෝ රහ තැනක් තියෙන නිසා, අපි කැමති යමක් ඒ තුල තියෙන නිසා. එහෙම බැලුවම කලාව ඇතුලේ කලාව කරන මාධ්‍ය වැදගත් නැහැ. කොහොම හරි මොන මාධ්‍යයෙන් හරි කලාවට සාධාරණයක් කරනවා නම් අපේ හිත එතන අතර වෙනවා. මිනිස්සු මහා පුළුහංකාරකමට කියන්නේ දෙයක් ඉතියෙන් හරි මැටියෙන් හරි කරනවා කියලා. එහෙම කියන හුඟක් උදවියගේ හුඟක් කතන්දර අවසන් වෙන්නේ ඉටිවත් මැටිවත් නැතුව, අන්තිමට වැඩෙත් නැතුව. කොහොම හරි ඉටිත් එක්කලා බැඳිච්ච අපූරු සුන්දර මතකයන්, උපමා රූපක ඕනතර සමාජය තුළ දකින්න හම්බ වෙනවා. ඉටි ගැන අපි නිතර නිතර කතා කරනවා. හැබැයි ඉටි වලින් වැඩ දාන මේ වගේ අපූරු කලාකාරයක් ලංකාවේ වෙන කොහෙවත් නැති හින්දා වෙනසේ කණ්ඩායම ඉටි වලින් වැඩ දාන මේ අපූරු කලාකාරය හොයාගෙන පුංචි ගමනක් ආවා. මේ අතුරේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ අපි මේ දකින රූප, මේ ජනප්‍රිය චරිත, ඒ වගේම විද්වතුන්, කලාකරුවන්, ඒ වගේ විවිධයි ඉන්නවා. මේ රූප අතර දකිනකොට ඔබට මේ ඔබ මුල් කාලේ කරපු රූපයක්ද මේක? ඔව්, මේ මුල්ම කාලේ කියන්නේ දැන් අපි ආචාර්ය වික්‍රත්නායකයන් පස්සේ නිර්මාණය කරපු නිර්මාණයක්. මොකද අපේ තිබුණා ප්‍රදර්ශනයක් කොළඹ. ඒ ප්‍රදර්ශනයට අපි පිළිරු 20ක් විතර නිර්මාණ කරා. ඒකට එකතු කරපු ආචාර්ය සුනිල් ආරත්නයන්ගේ යෝමානේ ඉටිපිලිරුව. මේ බින්දුරතක මේ කැමරා මොකද්ද මේක මේ? ඔය අතර මේක මේ ග්ලැසිස් මහත්මයා රේඛාව චිත්‍රපටියක් නිරූපගත කරන්න ගත්ත කැමරා එක. අපි ඉතින් මේක අපි මේ පිළිරුවත් එක්ක වටින නිසා, වටිනාකමක් ඇති වෙන නිසා අපි කැමරා එක අපි ඉල්ලගත්තා. ඒක ලබා දුන්නා. මේ පින්තූරත් එක්ක තිබුණු මේ රස කතා හැම නැද්ද දැන් මේගොල්ලෝ මේ රූප හදනකොට මේ දෙන්නම ජීවිත උතර හිටියද? දෙන්නම හිටියා. දෙන්නගේ කැමැත්ත කොහොමද තිබුණේ? බොහොම කැමති වුණා. දැන් ලෙසේස් මහත්මයාට ලොකු ඒ වෙනකොට ශරීර තත්ත්වයේතරම හොඳට තිබුණේ නැහැ. නමුත් කාලපන්සල මහත්මයා බොහොම වින්දා පිළිව. දැන් මෙහෙම මේ මට කතාවක් කොතනද මහාචාර්ය කාලපන්සල මහත්මයාගෙන් මම ඇඳුමක් ඉල්ලද්දී එතුමා හරි ලෝභයෙන් ඇඳුමක් දෙන්න. මොකද එහෙම හරියන්නේ නැහැ. මේකට ඇඳුමක් අපි අඳින්න ඕනේ. ඒ හින්දා අපිට ඇඳුමක් දෙන්න කියලා. ඊට පස්සේ මේ මගේ ළඟ මම ගොඩක් නෑ ඇඳුම්. බොහොම ප්‍රමාණ අඩු ප්‍රමාණයක් තමයි එතුමා මේ ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපිට එතුමා පාවිච්චි කරන ඇඳුම් වලින් හොඳම ඇඳුම දුන්නා. මේක දුන්නේ ටිකක් මේ ලෝභකමට දුන්නේ මොකද එතුමා එහෙම වියදම් කරනවා කියන්නේ. වියදම් කියන්නේ එතුමා එහෙම ඒ වගේ දේවල් වල අවශ්‍ය දේවල් කරන කෙනෙක් නෙවෙයි. බොහොම සරල විදිහට ජීවත් වෙන කෙනෙක් නේ. ජීවත් වෙන කෙනෙක් නේ. එහෙම වුණා. ඉතින් ඒ වගේම දැන් ලෙස්ටේස් විශ්වාසයෙන් මේ එතුමා චිත්‍රපටය රූගත කිරීම කරන කාලේ ඒ කාලේ අඳපු ජැකට් එකක් මේක. ඒත් මේ එතුමාගේ ඇඳුම් මේ කලිසම් පවා එතුමා කියන්නේ ජියෝමානෝ ඒගොල්ලෝ පාවිච්චි කරපු ඇඳුම් ආයිත් තමයි සාමාන්‍යයෙන් ඊට පස්සේ අඳන්නේ. ඔව්. එතකොට දැන් ඊට එහා පැත්තට යනකොට අපි ඉන්න අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ අපි සඳහන් කරන මේ නාමල් මාල්නී යුවල. ඒත් මේක හදනකොට මේගොල්ලෝ බලන්න ආවත් මෙහි ඔව් කීප සැරයක් යනවා දැන් මේක හදාගෙන නැද්ද මොකද ඒක අපිට පහසුවක්. ඉතින් දැන් ඇවිල්ලා අපි ඒගොල්ලන්ගේ ආපහු මිමි ගන්නවා සමහරට කල එක මැච් කරනවා. එහෙම දේවල් වලට පහසු වෙනවා. මේ ඇඳුනුත් ඒගොල්ලෝ සපේ බඳුන. ඒගොල්ලෝ සපේ බඳුන. ආභරණ. එතකොට එහා පැත්තේ ඉන්නවා මේ අපේ කවුද මේ ගොඩගේ මහත්තයා. ඒ ගොඩගේ මහත්තයාගේ රූපෙත් ඇවිල්ලා වෙන මෙතන කීපයක් විතර තියෙනවා. ඒකත් කියන්න මොකද මේ හුඟක් පින්තූර තවත් ස්ථානයක සංරක්ෂණය කරනවා. එතකොට මේ ඉන්නේ පියමදන කලාකාරයෙක් නේ දැන් ඔය ශ්‍රියන්ත අයියා. මේ ශ්‍රියන්ත අයියාගේ පින්තූරේ ගත්තාට පස්සේ දැන් මෙතන සාමාන්‍යයෙන් මේ හදන්නේ මේ අතලේ ජීවමාන උසරද මේව හදලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවමාන උසර. ශ්‍රියන්ත අයියා මේ මට්ටමට ඒ උසේම ගන්නවා. ඒ උස ගන්නවා. ඒ පපුව ඉන බඩ ඔක්කොම ගන්නවා. ආවද මේක බලන්න? ආවා. කීපාරක් ආවා. මොකද කිව්වේ මේ ශ්‍රියන්ත අයියා නෙමෙයි ශ්‍රියන්තගේ නෝනා මොකද කිව්වේ? ඒක දැන් නෝනා ඇවිල්ලා බල්ලා කිව්වා මේ කිසි දෙයක් ආයෙ වෙනස් කරන්න එපා කියලා. මේ හරි කියලා. අපි දෙන්නේ හරියට වෙනස්කම් කරන්න කියෙත් නෑ. මොකද දන්නවනේ හොඳටම නිසා මේ කුසුම් රේණුක මේක මේ විදිහම තියමු කියලා. ඉතින් අපි ඒ විදිහම තිබ්බා. මේ සාමාන්‍ය පින්තූරේ කොච්චර විතර බරයිද? කිලෝ 35ක් 40ක් 45ක් වගේ ඒ වලට යනවා. ඒක. එතකොට මේ පැත්තෙන් ගියට පස්සේ අපි ඉන්න අපි මේ ඉන්නේ අපේ අපි දන්න අපි ගරු කරන තවත් සංගීතඥයෙක් ගොඩගේ මහත්තයා එහා පැත්තෙන් ඉන්නේ. රෝහණ වීරසිංහයන්. රෝහණ වීරසිංහයන්ගේ පින්තූරෙත් හැදුවේ මොකක් ඉල්ලීමකටද? ඔව් දැන් අවුරුද්දකට විතර කලින් තිබුණා මේ බීමසීච් එකේ බණ්ඩාර සමසාල තිබුණා සංගීත ප්‍රසංගයක්. ඒ ප්‍රසංගයේ වෙලාවේ සංගීත දිවියට අවුරුදු කියා කර පිරිමි නිමිත්තෙන් උත්සවයක් තිබුණා. ඒ උත්සවයෙන් තමයි අපි නිර්මාණය කරේ තුමා ඉල්ලීමකටම. දැන් ඒතර මේ පින්තූරේ මේ හදන පින්තූර කවුරුත් ගෙදර යන්න ඉල්ලලා නැද්ද? ඉල්ලලා තියෙනවා. දැන් මාළි මොසක මහත්මයා මට මතකයි දවසලක මම ගෙදර තනකුත් හදාගෙන තියන්නේ ඒක තියන්න කියලා. ඉතින් අපි ඒක දුන්නේ නැහැ ඉතින්. මේ ඉන්නේ මේ පින්තූර ඇවිල්ලා මේ මාස්පොත හාමුදුරුවෝ අපි දන්න මේ අපිත් බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් මේ මොකද හුඟක් අයට මේ බෝධි පූජා වලින් පිහිට වෙච්ච හාමුදුරුවමක් නේ මාස්පොත හාමුදුරුවෝ. මේ නිර්මාණය කරන්න කවුද කියන ඉල්ලීමක් කරාද? මේ මම දන්න විදිහට ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ වුණත් තීරණයක් කරලා තිබුණේ තියෙනවා ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ එතුමා උන්වහන්සේගේ පිළිරුවක් ඒ පරිසරය තියන්න ඕන කියලා. ඒ නිසා දැන්ට නායකත්ව දරන ස්වාමීන් වහන්සේ තමයි ඇවිල්ලා අපිට කිව්වේ මෙන්න මෙහෙමයි කියන අපිව මාධ්‍ය තුලින් කොහොමද අපි මේ නිර්මාණ කරනකල දැනගෙන පුහාගෙන ඉලකුවා මෙන්න මේ නිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් ඒතකොට අපිට තියෙන අභියෝගය තමයි දැන් ඡාය රූප කීපයක්නේ තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා පින්තූර ගන්න නෑනේ. ඒතකොට බොහෝ වෙලාවට කෙනෙක් එක්ක ෆෑන් ෆෝන් එකකින් හරි මුක්කින් පොඩි සමහරකින් අය ගන්න පින්තූරයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේගේ පින්තූර අල්ප ප්‍රමාණයක් තිබ්බ අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ඒවා. අපි ඒවා මේ බල් වෙලා ඒක අනුව තමයි නිර්මාණය. දැන් මේ මාස්පත හඳුරු මමත් දන්නවා. ඒක සැරයි. ටිකක් සැරයි මේ හරි හදයි. ඒ වගේම මේ හරි මිනිසුන්ට ඒ වගේම හරි ආදරේ කරුණා බර ඒ ඔක්කොම මේකේ තියෙනවා මේ ඉරියව්තුළු අම්බලේ උන්වහන්සේගේ අර මට මතකයි මේ සිරස් එහෙම තියෙන මේ අර ඒ ලප ටික ඒ හැමදේම තිබුණා. ඉතින් ඒ දේවල් පවා ගන්නවනේ පොඩ්ඩක් අත්හරින්න. ඔය ලපයක් අපිට හැම ඕනම කියන්නේ අනන්‍ය හැම ලක්ෂණයක්ම ගන්නවා. දැන් ඒකට ජීවමාන විදිහට වෙන්නේ නැහැනේ. දැන් එහා පැත්තේ ඉන්නේ අපි දන්නවා මේ සංවල ශූරීන් ඊට හැබැයි තමයි ජයරජමතුමා ඉන්නේ ළඟ ළඟම. ජයරජමතුමාගේ පින්තූරෙත් අතරම මේ එතුමා ජීවමාන උස ඒ ශරීර ප්‍රමාණය මොකද ඔහු උතුංග දෙහදාරි පුද්ගලයෙක්. ඒ දේවල් නිර්මාණ මේ අදමත් එතුමාගේ අදමද? එතුමාගේ අදමක් ඕක. මේක අපේ කියන්නේ සුදර්ශනී මට දුන්නා ඒක අපිට දුන්නා. මම අදමන් දාන්න කියලා. මේ රංගවල මහත්තයාගෙත් එහෙමයි. ඒත් එතුමාගේ එතුමා පාවිච්චි කරපදමක් මතකයි මේක. ඉතින් මෙතන තියෙන අපූර්වත්වය මෙතන පින්තූර ඔක්කොම නැහැ. ඒ කියන්නේ සමහර පින්තූර සමහර තැන්වල ගබඩා කරලා තියෙන. ඒ කියන්නේ නඩත්තු කරන්න බෑ. දැන් මේ තැනට සාමාන්‍යයෙන් මේක විවෘතව තිබුණොත් එහෙම මේක ගොඩාක් ආරක්ෂිතව තිබුණාට දුහුවිල්ල වගේ දේවල් ආවට පස්සේ මේවා ඩස්ට් එක ඇවිල්ලා සවුත් වෙනවා, මේ ඇඳුම් ඈත අයිතන් සවුත් වෙනවා. ඉතින් එහෙම ඒ නිසා මේ ගොඩක් දේවල් ගබඩා කරා. මෙතන මේ කිහිපයක් විතරක් එන කෙනෙකුට බලන්න සහ යම්කිසි දැනුවත් භාවයක් ලබා තොරතුරු ලබා දෙන්න තියෙන ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ හදන පින්තූර පිටිපස්සේ තියෙන රසබර කතා තමයි මේ අතුලේ කිව්වේ. ඉතින් මේ වගේ කතා ඕන තරම් තියෙනවානේ. ගොඩක් තියෙනවා. ඒවා හරි වින්දනය. ඇත්තටම මේ නිර්මාණකරණය තුළ ලබන අහිංසක වින්දනය කියලා කියන්නේ ඇත්තටම මේකට තමයි. කිසි දවසක කිසි විටක කලාකරුවා පාවිච්චි කරන මාධ්‍ය ගැන හොයන්න යන්න එපා. ඒක ඇත්තම අනවශ්‍යයි අසංක. ඔබ කිව්ව හරියටම හරි. ඒ මාධ්‍ය පාවිච්චි කරලා ඒ කලාකරුවා හෝ කලාකාරිනිය කරන කලාව පිළිබඳව, නිර්මාණය පිළිබඳව හොයන්න. ඒ නිර්මාණයට 100% සාධාරණ ඉටු කළා තියනවා නම් එතන කලාව තියෙනවා. ඒ ඉටි රූප ටිකේ 100% සාධාරණේ තිබුණාද නැද්ද? තිබුණා. දැන් මෙතනට මේ කතාව වළංගු කරගන්න බෑ. මොකද අද ගෙනල්ලා තියෙන මේ සංගීත භාණ්ඩේ ගැන හොයන්නේ නැතුව මෙතනින් බිහි වෙන කලාව ගැන අපිට කතා කරන එක තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ මේක අපිට නුහුරු නුපුරුදු හින්දා. එඳිකයි දැන් මම මෙහෙම අහුවොත් දැන් මේ සංගීත භාණ්ඩයෙන් ජනනය වෙන නාදයක් තියෙනවානේ. මේකට සමාන අපිට සාමාන්‍ය මේ ලෝකෙදී අපිට සංගීත ලෝකෙ හම්බෙන නාද මොනවද? මොනවද මේ වාදන භාණ්ඩ මොනවද? මේ භාණ්ඩයට ගොඩාක්ම ළඟම නාදයක් තියෙන අපිට මේ වීණාව, ඒකම සිතාරය. යම් කිසි වෙනස්කම් තියෙනවා. නමුත් සිතාරය මොකක්ද මේ වෙනස? ඒ කියන්නේ වෙනස කොහොමද තාක්ෂණිකව? ඔව් ඒ කියන්නේ සිතාරය අපිට දකින්න පුළුවන් චිකාරි භාවිතා වෙනවා. දැන් මෙන්න මේ කොටස. හැබැයි මේ වීණාවේ අපිට එහෙම චිකාරි කොටසක් එහෙම ලොකුවට අපි දකින්න නැහැ. ගොඩක්ම මේ අපි නාදමාලා වාදනය කරන තත් තමයි එතන ප්‍රධාන වෙන්නේ. හැබැයි එකම තරප් මේ යට තියෙන තත් සිතාරේ හරි ප්‍රමුඛයි. ඒ නිසා හැබැයි වීණාවේ ඒවා තිබුණත් සිතාරේ තමයි ප්‍රමුඛ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ අවස්ථාවේදී අපිට මේ නාදයෙන් ওই දෙකටම සමානකම් දකින්න පුළුවන්. ඉන්දික දැන් අසංක සංගීත භාණ්ඩවල නිකුත් වන නාදය අනුව අපිට සංගීත භාණ්ඩ කොටස් කීපයකට බෙදා ගන්න පුළුවන්. ඉන්දික දැන් ඔය සංගීත භාණ්ඩයෙන් නිකුත් වන නාදය කෙනෙකුගේ කටහඬේ නිකුත් වන නාදය ඒ විදිහට ඒ ආකාරයෙන්ම අපිට ඕකෙන් නිකුත් කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පැහැදිලිවම පුළුවන්. ඔය නිසා අපි ඔකට කියනවා ගායකී ස්ටයිල් එක කියලා. චූටි කොටසක්. ඒ කියන්නේ අපි සම්පූර්ණ ගීතය වාදනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි ලතා මංගেশකර මැතිණියකම ඇයගේ කටහඬම අපිට පුළුවන් නේද ඕකෙන් ගන්න. ඒ සොරවලට ගමන් කිරීමම. ඔව්. පොඩි පොඩි කොටසක් අපිට පෙන්වන්න බෑද උදාහරණයක් ඇටියට? ඔව් දැන් අපි මීට පෙර වාදනය කරපු ගීතේම මම පොඩි කොටසක් වාදනය කරලා පෙන්වුවොත් ඒ වාදන භාණ්ඩ නැතිව ඔබට බලා ගන්න පුළුවන් ඒ කටහඬම එන විදිහ. හැබැයි গিටාරයෙන් ඔහොම වයන්න බෑ. බෑ. මොකද බාධාවක් තියෙනවා අපිට. සිතාරයෙන් එහෙම වයන්නත් සිතාරේ පුළුවනේ. නමුත් ඔතරම් බෑ. පර්දා කියන බාධකයේ මත ඒ නිසාම සීමා පැනලා තියෙන අතර. වීණාවෙනුත් එහෙම කරන්න. වීණාවෙත් පර්දා තියෙන නිසා සීමාවක් පැනනවා. නමුත් ඒ සීමාවන් අපිට අතික්‍රමණය කරලා මේ සංගීත භාණ්ඩයෙන් අපිට ගායනා කරන විදිහම අහන්න පුළුවන්. අපි ඊළඟට මොකද්ද වයන්නේ? ඇත්තට මම දැන් සම්පත්තක් කියමු නිසා ශාස්ත්‍රීය හින්දුස්ථානි සංගීතය අපිට මේ ශාස්ත්‍රීය වාද්‍ය භාණ්ඩයක් නේ මේක. නමුත් මේ සරල සංගීතයට හරිම ප්‍රියයි. ඉතින් මම උත්සාහ කරනවා දැන් මේ ශාස්ත්‍රීය මට්ටමේදී රාගයක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ගීතයකට ප්‍රවේශ වෙන්න. ජින්ජුටි කියන රාගය චූටි කොටසක් වාදනය කරලා බලමු මේ ගීතයට කොහොමද මේ ප්‍රවේශලා තියෙන්නේ කියලා. අපි ආසයි. හින්දි ගීතයට. අපරාධනේ දර පළවෙනි වාදනයෙන් පස්සේ නිකන් මොකක් කරේ කියලා වචනයක් දෙකක් වරද්දගත්තා නා මම දන්නවා ඔයා කියන්නේ නැහැ කියලා. හරි අපි මේ අර පොඩි දරුවා ගැන කතාවට නෙමෙයි මේ අසංක දැන් ඔය දරුවා කියව සමහර ඒවා ඇත්තටම ඒවා හරි ප්‍රබල සමහර දැන් මේ දරුවා කතා කරනවා රට ගැන. මේ දරුවා කතා කරන රටේ ආර්ථිකය පිළිබඳව. මේ දරුවා ලෝකේ අනිත් රටවල් එක්ක අපේ රට සංසන්දනය කරලා කතා කරනවා. අසංග මේවා මේ ලැප්ටොප් එක හෝ මේ අර දරුවා අතේ තියෙන මේ ඒ තාක්ෂණික උපකරණේ පාවිච්චි කරලා හොයාගත්තා හැම නෙමෙයි. ඒ දරුවා එතනින් එහාට මම ගැන කිව්වේ කියවීමක් තියෙනවා කියලා. ඔබ විශ්වාස කරන්න මේ දරුවා කියපෝ සමහර දැඩි ප්‍රකාශ අපිට සංස්කරණයේදී බොහොම සීමාමායින් පනවගෙන අපිට සංස්කරණය කරන්න සිද්ධ වුණා. මොකද ඒවා ඊතරම් විවේචනාත්මක නිසා. ඔව් සමහර විටක අපි ඒ ටික ඔබ ඉස්සරහට ගෑනලා ඔබට අහන්න දකින්න අවස්ථාව දුන්නා නම් ඒ මොහොතේ අපිපත් වෙච්ච අපහසුතාවයේ ඔබත් පත් වෙන්න ඉඩ තිබුණා. නමුත් අපි යම් සීමාවක ඉඳලා මේ දරුවා කියන මේ කතාව ඔබට අහන්න දෙනවා. ආර්ථිකය විශ්ලේෂණය කරනවා ඔහු ආර්ථිකයේ උපකල්පනය කරනවා ඔහු ආර්ථිකයේ යෝජනා ඉදිරිපත් කරනවා ඔහු අවුරුදු 7 කාටක පුංචි දරුවෙක්ගෙන් අපිට ගණ්ඩ පුළුවන් බොහෝ දේ තියෙනවා. මම හිතන්නේ ආර්ථික විශ්ලේෂකයන්ට, දේශපාලන විශ්ලේෂකයන්ට, ජාත්‍යන්තර දේශපාලනයේ පිළිබඳ විශාරදයන්ට ලොකු ආලෝකයක් මේ වැඩසටහනෙන් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක නිසාම තමයි යුක්තිතව වෙනස වැඩසටහනට හඳුන්වා දෙන්නට මට හැකියාව ලැබුණේ. මම මේ පිළිබඳ බොහොම සන්තෝෂ වෙනවා. එතකොට මම මගේම රටක් හැදුවොත් මට මම ඉගෙනගත් දේවල් ඒ රටට දාන්න පුළුවන්නේ. ඊයසේ බලන්න පුළුවන් සාමාන්‍ය මොනවද වෙන්නේ කියලා. කාලේ යනකොට මම දේවල් ඉගෙන ගන්නකොට මම දන්නවා අර කලින් කරපු දේ මං වැරදිලක් වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඉතින් එතකොට මගේ සුදු මහත්තයෝ ඒ ඔයා ඉගෙනගත්ත දේවල් මේ අපේ රටට දාන්න බැයිද? යුරෝයින් වලට විතර දේව දාන්න පුළුවන්. අපි රට දාන්න පුළුවන්. ඉතින් ඇයි අපේ රට තෝරගන්නේ නැතුව පාලනය කරන්න? කලින් රටක් එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න බැයි ඉතින්. අපේට ඇත්ත දෙයක් නිසා ඒක මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඒක මං හිතන් ඉන්න රටක් වගේ නෙමෙයි ලොකු දෙයක් වෙන්න පුළුවන්. බලපෑමක්. ආ ඒක වා එක්ස්පෙරිමන්ට් කරන්න තෝරගන්න යුරේන් රට. ඔව්. ඔයාට තියෙනවද ආර්ථිකය පිළිබඳ කිසියම් කියවීමක්? ගොඩක් දැන් රටවල් තියෙන්නේ හොඳ විදිහකට නෙමෙයි. ඒ කිව්වේ කොරෝනා නිසා මිනිසුන්ට ඇමරිකාවේ හැම රස්සා නැති වෙනවා. එතකොට ටැක්සස් එහෙම ගෙවන්න බැරි වෙනවා. ගත්ත ණය ගෙවන්න බැරි වෙනවා. ඒ හේතු නිසා මිනිසුන් ගෙවල් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට දියුණු රටවල් ඉස්සරහට දියුණු නැති රටවල් වෙන්න පුළුවන්. ආර්ථිකයේ පැති තියෙනවනේ. හැම රටක්ම නිකන් පර්ෆෙක්ට් රටක් නැහැ ලෝකේ. ඒ කියන්නේ සම්පූර්ණ පරිපූර්ණ වෙච්ච රටක් නැහැ කියලාද කියන්නේ? ඒ ඉතින් හැමෝම හිතන් ඉන්නෝනේ ඇමරිකාව වගේ රටවල් අංග සම්පූර්ණයි කියලා පොතේ. සම්පූර්ණ නම් අපේ රට ඇමරිකාවට වඩා හොඳට කොරෝනාවත් පාලනය කරනවා. ඒතකොට ඒක සම්පූර්ණ වෙන්න බැහැනේ. ඒක හරි. ඒ කියන්නේ මිනිස්සු හොඳයි කියලා පේනවා. අපිට පේන්නේ මේ මිනිස්සුගේ එළිය විතරයි. හැබැයි හොඳයි කියලා පේන්නත් ඒගොල්ලෝ ණය එහෙම ගන්න වෙනවනේ. අපේ රටවල නෝලි නෙමෙයි. ඒ රටවල මිනිස්සුන්ට හරි අමාරුයි ඉන්නේ. බෞද්ධ නේද? ඔව්. මොකටද බෞද්ධ පොත්පත් කියවනවද? බෞද්ධ උනාට එහෙම පොත්පත් එහෙම කියවන කෙනෙක් නෙමෙයි. ලෝකේ ධර්මය කියලා දැන් ඉගෙන ගන්න නැහැනේ. මොකක්ද ඉගෙන ගන්න එහෙනම්? දැන් ඉගෙන ගන්නනේ කවුද බුදුහාමුදුරුවෝ, කවුද බුදුහාමුදුරුවෝ තාත්තා, කවුද ආනන්ද කියන්නේ, කවුද මුගලන් කියන්නේ, කවුද සරියුත් කියන්නේ, ඒවා ඉගෙන ගන්න. කවදා බුදුහාමුදුරුවෝ ගැන ඉගෙන ගන්නවා? හැබැයි බුද්ධ ධර්ම ඉගෙන ගන්න. ආ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ඉගෙන ගන්න නෑ. මේ වගේ දරුවෝ ලෝකේ කොහේ ඉපදුනත් අපිට හිතන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එක්ක ඔහු විසින් ඔහුගේ කුඩා වයසේදීම අන්තර්ජාලයෙන් හා වෙනත් කියවීම් මගින් දැනුම සංවර්ධනය කරගෙන දැනුම ඒකරාශී කරගෙන ඒකරාශී කරගත්ත දැනුම විශ්ලේෂණය කරන්න තරම් මනස උපතින් අරන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ අම්මගේ තාත්තගෙන් කිසියම් ඥාන සම්භාරයක් ලබා ගත්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුටම ආවේනික දැනුම ලබා ගැනීම උදෙසා වන පෞල් පසුබිමක් ඔහුට ගොඩනැගිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෙර භවයකින් අරන් ආපු දැනුමක් වෙන්න බැරි කමක් නැහැ. මොකද මේ අවුරුදු 7 8 වයසේ වෙනකොට නොකියුවත් අවුරුදු 5ේදී 4ේදී 72 වියේදී බොහෝ ළමයි තමන් හිටපු රටවල් පිළිබඳ කියනවා. තමන් හිටපු පෞල් සම්ප්‍රදායන් පිළිබඳ කියනවා. තමන් හිටිය තැන ගැන කියනවා. ඒකට අවුරුදු 7 8 වෙනකොට ඒක අමතක වෙලා යනවා. ඒ පිළිබඳ දහස් ගණන්, දසදහස් ගණන් ලෝකේ පර්යේෂණ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා යුක්තිත සතුව තියෙනා වූ මේ විශ්ලේෂණාත්මක ඥාණය සහ දත්ත ඥාණය ඔහුට පෙර අත්භවයක හුරුවක් වෙන්නට බැරි කමක් නැහැ. පුතේ ලංකාවේ ආර්ථිකය ගැන ඔයාලට මොනවද කියන්න පුළුවන්? ඒ කියන්නේ ඉකොනොමිය ගැන ලංකාවේ. අපේ රටේ GDP per capita දැන්ට තියෙන්නේ ඩොලර් 4108ක. ඒක හොඳයි. තව අපේ PPP per capita කියලා තියෙන එක තවන්න මම තමයි GNI per capita. ඒක දැන්ට අපිට තියෙන්නේ ඩොලර් 14500ක. එතකොට ඒක වැඩිම තියෙන රට මොකද්ද ලෝකේ? ඔව් ඒක වැඩිම තියෙන ලෝකේ කටා වල. කටා කියලා රටක් තියෙනවා. කටා ඔව්. පොඩි. මැද පෙද්දක. මිඩල් ඉස්. ඔව් මිඩල් ඉස් වලින්. ඒ per capita එක වැඩිපුරම තියෙන රට. per capita එක වැඩිම තියෙන රටත් කටා. ආ සෝරි කතා නෙමෙයි මොකද්ද ලික්චෙන්ස්ටයින් කියලා පොඩි රටක් තියෙනවා. ඒක ගොඩක් පොඩි. ඒක නිසායි. per capita කියන්නේ තියෙනවා GDP gross domestic product. ඒක බෙදනවා ඉන්න මිනිස්සු ප්‍රමාණය. නිකන් ඉලෙක්ෂන්ස්ටයින් වල වගේ එහෙ තියෙනවා ඒ රටවල් වල මිනිස්සු බලන්න එනවානේ. එතකොට ඒකින් ටුවරිසම් වලින් ලොකු සල්ලියක් හම්බ වෙනවා. හැබැයි ඉන්නේ මිනිස්සු 10 ගානක්. එතකොට ඒකට බෙදුවම ලොකු සල්ලියක් එනවා. එතකොට ඒක තමයි per capita කියන්නේ. එතකොට GNI ගත්තාම ඒකෙන් වැඩිම තියෙන කතානේ. කතා විකුණන්නේ තෙල්, ගෑස් ඒ වගේ දේවල්. ඒගොල්ලෝ මෙන්න මිඩල් ඊස්ට් කියන්නේ. ඕන රටක් ඒ වගේ හැබැයි. ඒ රටවල හැමෝටම සල්ලි නැහැ. GNI කියලා ලෝකෙ World Bank එක කියන්නේ සාමාන්‍ය රටේ මිනිස්සු සම්මු කරන ගාන. හැබැයි GNI ගන්න PPP එක බෙදලා. يعني PPP එක අපේ රටේ වුණොත් $313 billion. කතා වල හැම එකයි අපේ රටවල ගොඩක් වැඩි. ඒවා දියුණු රටවල් නිසා. එතකොට PPP එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ රටේ මිනිස්සු වැඩ කරලා බිස්නස් එකක් කරලා ඔය තෙල් වගේ දේවල් කරලා හම්බ කරන ගාන. ඒ ඔක්කොම ටික අරන් ටැක්ස් නැතුව අරගෙන ඒක දානවා PPP එකට. ඊට පස්සේ PPP එක බෙදනවා ඉන්න මිනිස්සුත් එක්ක. ඊට පස්සේ GNI එක ගන්නවා. ඒක ලේසි දෙයක්. හැබැයි ඉන්න මිනිස්සු ගන්න එපා. එතකොට ඒ මිනිස්සු හම්බ කරන ගාන නිසා World Bank එකකින් කියනවා එක මිනිස්සෙක් මෙච්චර හම්බ කරන විතරයි. එහෙම කියන්නේ. මේක ඇත්ත වෙන්න බෑ. ඒ වගේම අපේ රාජ්‍ය තන්ත්‍රයට යෝජනා කරන්නට ඕන. මේ වගේ දරුවන් ආරක්ෂා කරන්න, ඒ වගේ මේ දරුවන්ගේ දැනුම ගන්න, මේ දරුවන් පිළිබඳ අධ්‍යයනය කරන්න, මේ දරුවන්ගේ හෙට දවස පිළිබඳ ඔවුන්ගේ දෙමව්පියන්ගේ හා දරුවන්ගේ කැමැත්ත පරිදි විශේෂ වැඩසටහනක් සකස් කරලා ඔවුන් මේ රටට වැඩදායි දරුවන් බවට පත්කරන්න සුදුසු වෙන විදිහේ අධිකාරියක් එහෙම නැත්නම් විශේෂිත ආයතනයක් පිටවන්න කියලාත් අපි යෝජනා කරන්න කැමැති රාජතන්ත්‍රයට. ෆෝන් එකෙන් දරුවෙක් නරක වෙනවාද? ලැප්ටොප් එක වෙන්න පුළුවන්, නැත්නම් තාක්ෂණික උපකරණයෙන් වෙන්න පුළුවන්. දරුවෙකු නරක වෙනවාද? දරුවෙකු නරක වෙන පැත්තට ගෙනියන්න පුළුවන්. ස්ථිරවම පුළුවන්. චූටි දරුවෙකුට ෆෝන් එකක් දුන්නොත් ඒ දරුවා හරියට ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අධීක්ෂණය නොකරුවොත්, නියාමනය නොකරුවොත් අනිවාර්යයෙන්ම දරුවා වෙන පැත්තකට යනවා. මොකද හැම දරුවෙක්ම මේ වගේ ක්‍රමවේදයක් අරන් ආපු අය නොවන නිසා. නමුත් මේ දරුවට තාක්ෂණික උපකරණ නොදුන්නා නම් මොකද වෙන්නේ සංක? සමහරවිට අද මෙහෙම කතා කරන්න මෙහෙම අපේ කැමරාව ඉස්සරහින් ඇවිල්ලා ඔබ ඉස්සරහට එන දරුවෙක් නොඉන්න තිබුණා. හැබැයි මේ දරුවාගේ කාරණා වෙන්නේ තාක්ෂණය නිසාම පමණක් කියන තැන අපි ලඟු නොවීම කියන එකයි අපේ යෝජනාව. එතනින් එහාට ගිය කුමක් හෝ බලවේගයක් ඔහුට තියෙනවා කියලා අපිට හිතෙනවා. ඔබ ඔබේ විනිශ්චය කරන්න. හරි. ඇත්තටම මේ සම්බන්ධීකරණය කිරීමේදී මේ තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. අපේ නායක හාමුදුරුවෝ මතක් කරනවා දැන් ඉන්ද්‍රාකාරයේ හාමුදුරුවෝ අපේ සහකාර අපේ වැඩසටහන කළමනාකාරතුමානේ කතා කරේ එස්.කේ. විතාන මහත්මයාට. ඉතින් අපි උන්වහන්සේට මතක් කරමු මේ වගේ විශේෂ දේවල් හම්බුනොත් යලිත් ආපහු දැනුවත් කරලා වෙනසට මේවා දෙන්න කියලා නේද? ආයේ උඩින් යන මිනිස්සු දිහා බොහොම සුබවාදීව බලලා ඒ මිනිසුන්ට ආශිර්වාද කරන්න බැයි නම් ඔබ කටවාගෙන ඉන්න, කටවාගෙන හිටියොත් ඔබේ වටිනාකම රැඳේ. අපි උඩින් යන මිනිසුන්ට ආශිර්වාද කරමු. මේනේ නාලක දිසානායක. නාලක දිසානායක කියලා කියන්නේ සාමාන්‍යයෙන් පැරාග්ලයිඩින් ක්‍රීඩාව ලංකාවේ ප්‍රචලිත කරන්න සහ ඒ ක්‍රීඩාවේ නියැලෙන්න ඒකට ප්‍රමුඛතාවය දෙන්න ආධුනිකය පුහුණු කරන්නනේ. මේක ටිකක් මේ කොල්ලෝ කෙල්ල අතරට අරයි යන්න ඇත්තටම මහන්සි වෙන මිනිස්සෙක්. නාලකයි කොයි කාලෙද මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ? 2006 මම පිටරටකට ගිහිල්ලා ඉගෙන ගත්තේ. ඉන්දියාවට ගිහිල්ලා මොකද මම කලින් දැකලා තියෙනවා ඊට කලින් 95 දී වැලිකල මහත්මයා මෙහෙට හඳුන්වලා දුන්න පැරාග්ලයිඩින් ක්‍රීඩාව ඇල් ඇඩ්වෙන්චර් පාක් එකේ. එයා අධ්‍යයනය කරා කොහොමද මොකද කරන්න පුළුවන්ද කියලා ඉන්දියාවෙන් කට්ටියක් ගෙනහලා. ලංකාවේ කොයි තැන්වලද මේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ? අපි ප්‍රැක්ටිස් කරන්නේ මේ දෙල්තොට. කියන්නේ මහනුවර දෙල්තොට. මහනුවර දෙල්තොට. පොඩි කඳු වැටියක් තියෙනවා මූලික මේ ෆ්ලයින් ටික කරගන්න. يعني ඉස්සෙල්ලාම එක පාර නෙමෙයිනේ. ආ ඒ කියන්නේ මේ පුරුදු කරන්න. පුරුදු කරගන්න ඕන. ඒක වැඩි උසක් නැතුව. තව පොල් ගහ වෙලා තමයි පේනවා ටිකක් උස කරනවා. ඊට පස්සේ මහනුවර කරනවා, මෙතන කරනවා. තව අලුතෙන් අපිට හමුණා කැලෑබොක්ක. මේ 360 view point එක. ඔව් ඔව්. එතන කරනවා. මේ කියන්නේ මේක කරන්නේ මේ ඊසාන මොහොත මත. කියන්නේ මේ ඊසාන දැන් මේ ඊසාන උතුර පැත්තෙන් එන හුලඟට තමයි මේ අපි ෆ්ලයි කරන්නේ. එතකොට දැන් අර මේ දැන් ඊසාරදී මෝසම කියලා කියන්නේ දැන් රිවර්ස් ටර්න් වල මේ පැත්තේ ගාලා මේ පැත්ත අපිට පේන කොලොන් නරුව නේද මඩගලපුවා මේ පැත්ත මඩගලපුවා මේ පැත්තට හොම ගියාම ත්‍රිකුණා මඩගලපුවා මේ එන කුලක පේන මේ පැත්තට කුලක ගෙනියන දැන් මේ කුල ගත එක තමයි මේගොල්ලෝ මේක කරන්නේ නොවැම්බර් අප්‍රේල් වගේ කාලේ නොවැම්බර් ඉඳලා අප්‍රේල් අග වෙනකන් වගේ දැන් එතකොට මේ පැරා ක්‍රීඩා ගොඩක් තියෙනවානේ දැන් සාමාන්‍යයෙන් පැරිෂුට් ක්‍රීඩාව කියලා දැකපු ගාම මිනිස්සුන්ට මතක් වෙන්නේ අයියේ මේ අර ඔවර් එකේ ගිහිල්ලා නේද මෝසස් වල කට්ටිය සහ මේ පැරා ක්‍රීඩා පයින් ඒ ක්‍රීඩක තමයි මතක් වෙන්නේ දැන් ඒකට වැඩිය මේක වෙනස් තව අපි දැකලා තියෙනවා මේ වෙනසෙන්ම අපි පෙන්නුවා ඇත්තටම මේ බේස් ජම්ප් කියලා. බේස් ජම්ප් එක කියන්නේ බිල්ඩින් වලින් සහ කඳු වලින් පයින් එකත් මේ බේස් ජම්ප් එක. මේක බේස් ජම්ප් නෙමෙයි. පැරාත් නෙමෙයි. මේකට කියන්නේ පැරා ග්ලයිඩින් කියන එක. ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඇයි එහෙම? මේක මේ හැම වෙලේම අපිට දැන් අර බේස් ජම්ප් එක කියන්නේ දන්නවෝ කියන්නේ කුළුණු මත ඉඳලා බිල්ඩින් වල ඉඳලා ඇන්ටනාව ඉඳලා පයින් කතාවට තමයි බේස් ජම්ප් එක. අතිශය ලෝකේ තියෙන අතිශය භයානකම එකක්. ඔව් ඇත්තට. මේ කියන්නේ අර ස්කයි ඩයිවින් එකේම ඊළඟට තව ඒක මොකද ඒවා ඉක්මනට දිගහැරෙනවා ඒක. මේක එහෙම තියෙන්නේ මේක අපි මේක කලින් දිගහැරගෙන ක්‍රමානුකූලව මේක පැනීමක් නෙමෙයි මේක ෆ්ලයින් මේක ටේක් ඔෆ් එකක්. පියෑඹීම. මේක ඇවිල්ලා සරලම ගුවන් යානය. ඇත්තටම. ඔව් මේක ගුවන් යානයක්. ඒකට අවශ්‍ය වෙන්නේ ලයිසන් එකක්, පයිලට් ලයිසන් එකක්. පැරෂූටිස්ට් නෙමෙයි. ලයිසන් එකක් කෙනෙකුට මේකේ ලයිසන් දෙන්න බෑ කාටවත් උලකට හැරෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තට මේ ලයිසන් දෙන්නේ කවුද මේකට? දැනට මෙහෙ නෑ. දැන් මෙහෙ අර යාන්ත්‍රණයක් නැහැනේ. අසෝෂියන් ක්‍රීඩාවක් විදියට ගිහිල්ලා මේක ඇසෝෂියේෂන් එකක් හැදිලා වෙන්න ඕනේ. දැනට අපි අර ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා FAI කියන ආයතනේ මේ සුවිසලන්තේ තියෙන්නේ. FAI ලයිසන් එකක් තමයි අපි ගන්න. ඒකට ටිකක් වියදම් වෙනවා. ඒක අපි යන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියන්නේ වෙන රටකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පුහුණු උපදේශකෙක් මෙහෙට ගෙන්න ගන්න ඕනේ. FAI සාහිතිකලත් මේ කියන්නේ බලපත්‍රය නිකුත් කරන්න පුළුවන් කෙනෙක්. දැන් ඒ ලයිසන් එක ලංකාවේ වළංගුද? එහෙම කියන්නත් බෑ. මොකද යන ලෝකෙම පිළිගන්න ක්‍රමයක් ඒක. නෑ මෙහෙමයි දැන් මේක කරයි කියලා පොලිසියට අල්ලන්න බෑනේ. නෑ එහෙම මේක අවසරය ගන්න ගුවන් සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ඒ අවසරය ගන්න. ඒ අවසරය ගන්න. ඒ කියන්නේ ඒක ගොඩක්ම තියෙන අර ජීවිතයේ සිදුන හානි සහ වගකීමක් සහ වගවීමක් තියෙන මේ නිසා වෙන්නේ නේ. මේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මේකෙන් පිටායට වෙන හානිය කියන්නේ ත්‍රෙට් එකක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ප්‍රශ්න අහනවද? අපි ඉල්ලීමක් කරනවද? ඉල්ලීමක් කරනවා. හරි. ඉන්දික ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ ප්‍රශ්නේ අහන්න කලින් පොඩි ඉල්ලීමක්. දැන් ලංකාවේ ගායන ශිල්පිනියන් ගත්තාම සුජාතා අත්තනායක මැතිණියගේ හඬ, ඒ හඬේ තියෙන පරාසයන් සහ ඒ හඬේ අපිට අර හොයාගන්න බැරි සමහර තැන්. ඒ කියන්නේ කිසිම ගායිකාවකට ළඟා වෙන්න බැරි සමහර තැන් තියෙනවා. ඒ තරම් ඒ හඬ විශිෂ්ටයි. ඔබට පුළුවන් ද ඇයට මෙලඩිය වූ සමහරට හින්දි මෙලඩියක් වෙන්න පුළුවන්. කුමන හෝ මෙලඩියක් අපිට ඇහෙන්න සලස්සන්න, ඒ කියන්නේ ඇයගේ මෙලඩියකට සමාන. ඔව් පුළුවන්. හින්දි ගීතයකට පදනම් වෙච්ච නාද මාලාවක් වයන්නම්. හරි. පොඩි කොටසක්. පොඩි කොටසක්. ඒ කොටසක් ගාලා hina නවත්තලා hina වෙනවා. සම්පූර්ණ ගීතය හඳුනන හොඳයි, හරි කවන්නේ. අපි මේ ඊළඟ ගීතයටත් යමු. ගීතයට යන කලින් මට මෙහෙම හිතුණා අහන්න. දැන් සාමාන්‍ය සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඕනම කෙනෙක් ඒ කැමැත්ත තිබුණා හෝ පහසුව කියන එකත් බලනවානේ නේ. මේ සංගීත භාණ්ඩය වාදනය කරන එක පහසු නෑ කියලා අපිට බැලූ බැලමට තේරෙනවා. දැන් ඔබ ගුරුවරයෙක්නේ. කොහොමද මේක වාදනය කරන් තියෙන උනන්දුව? ඒ කියන්නේ කැමැති ප්‍රජාවක් ඉන්නවද? වටපිටාවක් එහෙම තියෙනවද? ඔය ඇත්තටම ඉන්නවා. හේතුව තමයි දැන් අපි පාසල් අධ්‍යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාලයට යනකොට ඔය සංගීත භාණ්ඩ කිහිපයක් අපිට අතපත ගන්න ළමයින්ට අවස්ථාව දෙනවා. හැබැයි දීර්ඝ කාලීන අභ්‍යාස වලින් පස්ව තමයි සමහරක් අය ඒ කියන්නේ උච්ච ස්ථානකට යන්නේ. හැබැයි මෝහන්නිනාවේ හරි පහසුයි. බැලි බැලමට හරි සංකීර්ණයි. හැබැයි මේ ස්වරූපපාදන හරි පහසු ක්‍රියාවලියක්. ඒ නිසා මම හිතනවා තාම මේක දන්නේ නැහැ අය. මේ මෑතක තමයි ලංකාවට මේක හඳුන්වා දෙන්නේ. හැබැයි දැනට ඉන්න අපේ ගෝල බාලයෝ ඉතා හොඳින් මේක වාදනය කරනවා. গিitarය වාදනය කරන්න පුළුවන් කෙනෙකුට මේක වාදනය කිරීමේ පහසුවක් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන්නේ গিitarය වාදනය කිරීම නෙමෙයි, සංගීතයේ ශ්‍රවණ මාධ්‍යයෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඉතා පහසුයි. මොකද මෙහි අපි ශ්‍රවණයෙන් තමයි අපි මේ ස්වර හොයාගන්නේ. කන ඉයරක තියෙනවනේ. ඔව්, අපි කියන්නේ ඉයරක තියෙනවනේ කියලා. ඒ ආකාරයෙන් අපිට හැකියාව තියෙනවා නම් හරි පහසුයි ස්වර හොයාගෙන යන්න. විශ්වවිද්‍යාලෙ ඉල්ලුම හොඳයිද? අපෝ ලොකු ඉල්ලමක් තියෙන අතරම. ඒ කියන්නේ දැන් අලුත් ප්‍රජාව අතර මේක ප්‍රචලිතයි, විශේෂයෙන්ම උසස් පෙළ දරුවෝ අතරේ. මේ අපි අහන ජනප්‍රිය ගීතවල ඔය වාදන ඇහෙනවද? මම වාදනය කරා පහුගිය කාලේ පාංශු චිත්‍රපටයේ සංගීත භාණ්ඩ තුනයි තියෙන්නේ. අපේ චින්තක ජයකොඩි මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරේ. එහි චෙලෝව, මෝහන් වීණාව සහ ගායනය විතරයි. ඒ මෝහන් වීණා වාදනය කරේ මම. ඒ වගේම සරල ගීත කිහිපයකට වාදනය කරා. ඉතින් ඉදිරියේදී ඒවා හෙන ලැබෙයි. ආමෙදී මේක සමාජගත වෙනවනේ. ඔව්. හරි. එහෙනම් අපි හඬවමු ආයේ. ඔව්. ඔබ හඬවනවා අපි අහනවා. හොඳයි. අසංක සොහොඹුල් යවුවනේ සහ භද්‍ර යවුවනේදී කෙනෙක් ඉටි රූපේ වගේ ඉන්නවා කියන එක සාධාරණයිනේ. අර ගීතයක තියෙන ඉටි රූපේ අපූර්ව විඳින්න මං හරි ආසයි. ඉතින් භද්‍ර යවුවනේදී ඉටි රූපේ වගේ ඉන්න එක ඉතින් සාමාන්‍යයි. නමුත් වයසට ගියාම ඉතින් ඉටි රූප වගේ වෙනවද මිනිස්සු? සමහර විට මැටි රූප වගේ වෙන්නත් පුළුවන්. හැබැයි වයසට ගියත් ඔබට ඉටි රූපේ වගේ ඉන්න පුළුවන්. අදුලේරත් මහත්තයා මේ දවස්වල ලංකාවේ බොහොම ජනප්‍රිය. මේ දවස්වල නෙමෙයි කාලයක් තිස්සේ මේ කලාව නිසාම ඔහු ජනප්‍රිය වෙලා තියෙනවා. අදුලේ මේ ඉටි කලාවට ඇතන දැන් අපි දැන් හස්ත කර්මාන්ත කියලා කලාව තියෙනවා නේ. මැණික් කර්මාන්ත කියලා තියෙනවා. දැන් ඉටි කර්මාන්තේ මොකක්ද අතර මේකට කියන නම මොකද්ද මේ කලාවට? අතනම ලංකාවට අලුත් කලාවක් හින්දා මේකට නමක් තිබුණේ නැහැ. ඉතින් අපි මුලදී සදිසි ප්‍රතිරූ එහෙමම ආවා. දැන් මම හිතන්නේ ජනතාවට හුරු නම තමයි අපි මේකට ඉටි පිළිරූ කියන එක තමයි අපි සිංහලෙන් සඳහන් කරන්නේ. මේක එංගලන්තේ දිහා මේක ගැන දන්න අර ඉංග්‍රීසියෙන් කතා කරමු මේක wax statues කියලා කියන්නේ. ලයිෆ් ලයික් wax statues. ඉතින් අපි ලංකාවේදී කියන්නේ ජීවමානාකාරයේ ඉටි පිළිරු කියන යොදුම තමයි අපි යොදන්නේ. දැන් ඔයා මේක ගේන දැන් ඉටි පිළිරු කලාව ලංකාවට ගේන්න දැන් මොනවා හරි කලාවක් එන්න දෙයක් ලංකාවේ තියෙන දැන් ගල් පිළිමයක් අඹන්න ගල් බඩු කර්මාන්තය තිබුණා මේකේ. වැවක් හදන වාරි කර්මාන්තයක් තිබුණා මේකේ. මේ වපුරන්න කෘෂි කර්මාන්තයක් මේකේ තිබුණා. ඉටි කර්මාන්තයක් මේකේ මම දන්න තරමට තිබුණද මම දන්නේ නැහැ. එහෙම තිබිලා නැහැ මම දන්න කරවට. දැන් මේ නොදන්න කලාවක් ලංකාවට ගේන්න කොහොමද ඔයාලට හැකි වෙන්නේ? අපිට ඇත්තනම් මේක මේ අභියෝගයක් විදිහට පොඩි කාලේ ඉඳන් මට අපි අපේ තියෙන දෙයක්. ඉතින් මේක හිතුණාම මේක අභියෝගයක් විදිහට අරගෙන ඒක හදන්න උත්සාහ කරා. ඇත්තට මේ ලෝකේ ගණන් ගත්තොත් එහෙම ඉටි පිළිරුව කියන එක දැන් එක්ස්ට්‍රජුස් කියන එක ලෝකේ තාම ජනප්‍රිය කලාවක් නේ. ඒකෙන් ලොකු දේවල් ඒගොල්ලෝ ප්‍රකාශන කරනවා ලොකු සේවයක් කරනවා ආදායමක් ලබනවා. ඉතින් ඒ නිසා මේ අපි තේරුම් ගත්ත මේක ලංකාවේ ස්ථාපිත කරොත් මෙහෙම කලාවක් මේක ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මේක කිව්වාගේ ලංකාවේ අලුත් නිසාම අත්දැක බැලීම් තුලින් අපිට මේක ගොඩනගා ගන්න මානසිකත්වය අපි හදාගත්ත මුලදීම මොන දේවත් අපි මේක කරනවා කියලා. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් එකපාරට මිනිස්සෙකුට කලාවකට එන්න බෑනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොවියෙක් අර්මංගෝගේ කුඹුරක් වැඩ කරන්න ගිහලා අද ගිහලා ඔක්කොම පටන් ගන්න බෑනේ. ඒක ඇසු පිරු තැන් ඇතිකම තියෙන නැත්නම් කියව ඇති පළපුරුද්ද කළපුරුද්ද නේද? හැමදේම තියෙන්න බෑ. ඒකත් එක්ක ඔබට යම්කිසි දැන් ඉටි පිළිරු කලාවට කලින් යම්කිසි කලා කෘතියන් වල නියුණාද නැත්නම් කලා කටයුතු කරාද මේ ආభాෂය ලැබෙන්න ඔබට කොහොමද? ඒක ආభాෂය ගැන පොඩි කාලේ ඉඳලා මම මේ පොඩි සෙල්ලම් කරන කාලේ ඉඳලා මගේ මම යමක් හැදුවත් සෙල්ලම් බඩුවක් හැදුවත් ඒක පොඩි වෙනත් අයගේ අවධානය යොමු වෙච්ච ගතියක් තිබුණා. මම තේරුම් ගත්තා මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. මම දෙකේ තුනේ වගේ පන්ති වලදී මම අඳපු චිත්‍ර ගුරුවරු ගොඩක් මේ අයට පෙන්නලා අගය කරා. ඊට පස්සේ අතන අපේ අම්මාගෙන් තමයි මම මේ ආභාෂය මට ලැබුණේ. අම්මා ගුරුවරියක්. ඒ නිසා අම්මා කලාවත් එක්ක සම්බන්ධ වෙලා කියන්නේ ළමයිත් එක්ක වැඩ කරද්දී අම්මා ගොඩාක් එක නිර්මාණ කරා. චිත්‍ර අඳින්න පුළුවන්. මට හැමදේම පුළුවන්. කලාව පැත්තෙන්. ඉතින් ඒක මට හිතෙනවා මම ඒක ආභාෂය කරගත්තා. 2010 දී තමයි මට මේ ඉටි පිළිරූ කියන අදහස එන්නේ. හම්බෙන් නිකන් ඔය මහනුවර කොටකොඩල් විදිහේ WhatsApp payment එකේ තියෙන පොතක් මේ පොත් වලෙන්දකින් පොතක් අරගත්තාම මේකේ තියෙන රූප දැකලා තමයි මට ඇති වෙන්නේ අදහසක් මේ අපි මේක කරන්න ඕනේ කියලා. එහෙම තමයි අපි මේ කලාව කියන්නේ පොතේ තිබුණේ මේ ඉතුරු කලාව ගැනද නැත්නම් ඒක තිබුණේ අර මේ මැඩම් ටුසෝඩ් කියන wax museum එකේ කැටලොග් එකක් අතන. ඒක හරිය ලස්සන print කරපයක් ඒක. මේ print එකකින් තමයි මම ගත්තේ රූප. ඒක තිබුණා ඔය ඩයනා, මයිකල් ජැක්සන් ඒ කට්ටිය. එහෙන් බලපුවහම මේ පස්සේ මම පෙරලා බලපුවම තමයි මට තේරුනේ මේ wax statues කියලා. ඉටිපිලි රූප කියලා. ඊට පස්සේ මට ඒ වෙලාවෙම නිකන් ඡනේම මට හිතුණා මේක ලංකාවේ කරත් හොඳයි කියලා. කරන්න පුළුවන් නම් කියලා. ඉතින් එතනින් එහාට මේක නිකන් මේ හැබ්බැහියක් වගේ වෙලා මේක ගැන මේකම හිතලා අත්තදෙන් බල කරලා මේක කරගත්තා. කිසිම අපිට මෙහෙ නෑනේ කිසිම දෙයක් තිබුණේ නෑනේ මේකට සම්බන්ධව. ඒක මේ අමුද්‍රව්‍ය පිටරටින් ගෙනනවා. ඉතින් ආපහු ඒක වැරදිනවා. ආපහු ආයෙ ගේනවා. හොම කරගෙන එන අතරේ මගේ පුතා ඉස්කෝලේ යනවා ඉතින්. එයාත් මේකට සම්බන්ධ වුණා. එයා බලන් ඉන්නවද මම කරන වැඩේ ගැන. ඊට පස්සේ ඉතින් එයා ඔය අපිට ඇති වෙන ගැටුව මට ලොකු ගැටලුවක් ආවොත් එම් එයාත් එකතු වෙලා අපි දෙන්න උත්තර හොයුවා. ඉතින් එහෙම කරලා ඉතින් අපිට මේක අපේ ජීවිතේම කොටසක් වගේ කරගත්තා. දෙස් විනිමය ගේන්න පුළුවන් කලාවක් කියලා හිතනවා නේද? කියන්නේ ලෝක පූජිත පිරිස ඔය විදිහට හිටියෙන් දැන් කිසියම් හෝ අසමානකමක් තියෙනවද අටුතරමින් දශමිකවත්? ඒ සමහරට මංගල අපි දන්නවා ලෝකේ සමහර කෞතුකාගාරවල ආර්යගේ අහවල් කෙනාගේ ඉටි රූපේ තියෙනවා. මෙහෙම තියෙනවා කියලා අපි සමහරට අපි අතින් ටිකට්ටක් අරගෙන වියදම් කරලා ගිහිල්ලා එහෙම දේවල් බලලා එනවා. ඒ කලාකරුවන් අගය කරනවා. හරි. අගය කිරීම හොඳයි. හැබැයි අපේ රටේ එහෙම කලාකරු ඉන්නවා. අපේ රටේ ඒ හා සමානම සමහරට මේ නිර්මාණ කලාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඉතින් අපි ආපහු කියන්නේ විදේශ විනිමය ගේන්න පුළුවන් වැඩක් ඔක්. පුඩින් යා. ඔව්. විදේශ විනිමය කියලා කිව්වම මට මතක් වෙනවා මේක සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරගෙන. එහෙමත් අපිට පිටරටින් සල්ලි ගේන්න පුළුවන් මේ කර්මාන්තයත් හරියට දිනු කරලා ගත්තා නම්. මේ ක්‍රීඩාවදී තියෙන තාක්ෂණයේ අපට ලබා දෙන සහාය මොන වගේ එකක්ද? දැන් අර එකක් මේ දිගෑරිලානේ වැටෙනාට පස්සේනේ දිගෑරෙන්නේ. මේක අපි දිගෑරගෙනම යන්නේ. ඔව්. ඒකෙන් මේ අර දිගෑරීමේ ප්‍රශ්නයක් තියෙනවා නේ. අතන මෙහෙම හොඳට ඉස්සුණාට පස්සේ විශ්වාසය ගොඩ නැගෙනවා. මේක උඩට අපි ඉස්සුණාට පස්සේ. ඒ කියන්නේ ඒකෝට සම්පූර්ණ දිගෑරලා තියෙන්නේ. ඊපස්සේ මොකක් හරි මේකක් හරි වෙලා මේ කරදරයක් වුණොත් අපිට තව එකක් තියෙනවා. මේ rescue parachute එක සාමාන්‍ය parachute එකක් වගේ දිගෑරෙනවා. ඒක control කරන්න බෑ පහළට හිමින් සැරේනවා. අලුත් ඒවා තියෙනවා control කරන්න පුළුවන් ඒවා. ඒක තමයි. නෑ ඒවා හැම ක්‍රීඩකෙම මේකත් අරගෙන තමයි යන්නේ. ඔව්. ඒක ගොඩාක් උඩ යනවා නම් මේකක් කරන් යනවා. පොඩි උඩක් නරනවා නම් යන්නේ. උඩ නම් මේ උඩ වැඩිද අඩුද කියන එක තීරණය වෙන්නේ නෑ සාමාන්‍ය ක්‍රීඩකයක් වෙනවා නම් මේ මීටර 200කුත් ඇතිනේ. මේ ඉතින් ඒ නිසා දැන් එතකොට මේ ක්‍රීඩාව ලංකාවේ හදාරන කොච්චර පිරිසක් ඉන්නවද? දැනට කියන්නේ අපි මේක පුහුණු කිරීම කරන්න විදියක් නැහැ. මොකද නීති රීති හරියට නැති හින්දා. දැන් හදාගෙන තියෙනවා ඉන්ෂුරන්ස් ආර එහෙම ඒවා මේ පොලිසිස් ගෙනහලා ඒවා දීලා මේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවකට එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ නීතිගත කරන්න දැන් අලුතෙන් වැඩසටහන් දැන් හොඳටම කෙරීගෙන යනවා. මේක හොඳම උදාහරණේ මේ ලංකාපුර පැනග්ලයිඩින් ෆෙස්ටිවල්. මොකද ආයතන රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. දැන් ඔයාලා සංවිධානය පිහිටන්නේ නැද? ඔව් අපි රාවණ පැරාග්ලයිඩින් කියන ආයතනය. කොරලස්ලා කවුද ඉන්නේ අද? මේ ගොඩක්ම වැඩි මේ සවුත් වෙලාගේ මේ කොරෝනා ඔව් ඒක හරියට ලෝකෙම ප්‍රශ්නයක් නේ. එන කට්ටිය ගොඩාක් මේ අවලං කරා සිද්ධි මේ නේ ඒක. දැනට ඉන්නේ අද දවසේ ඉන්නේ බ්‍රසීල් යෝලක් ඉන්නවා දෙන්නම ෆයිලර්ස්ලා. ඊට පස්සේ රුමේනියාවේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ෆයිලර්ස්ලා. ඊට අමතරව ඉන්දියාවේ 4 දෙනෙක් ඉන්නවා. නේපාල් වල එක්කෙනෙක් ඉන්නවා. ඒටික ඉන්නේ. ලංකාවේ අපි 4 දෙනෙක්. 4 දෙනෙක් ඉන්නවා. ඒත් මේ විදිහට තමයි ඉන්නේ. දැන් මේ විදිහට තමයි ක්‍රීඩාව යන්නේ. මේක ඇත්තටම කරන්නේ මේ ත්‍රාස ජනක ක්‍රීඩාවක් තමයි. හැබැයි ත්‍රාසයත් එක්කලා තියෙන මේ අර බොහොම අපූර්ව සුන්දරත්වයක් මෙතන තියෙනවා. මොකද මේ ක්‍රීඩාව අපිට තියෙන හරිම කියන්නේ අහිංසක ක්‍රීඩාවක්. මම දකින එකම දේ තමයි හරිම සුන්දරයි මේ අහසින් ඒක. අනිත් මේ පරිසර හිතකාමීන් දැන් හුඟක් දේවල් වල ක්‍රීඩා වල තියෙනවා සමහර පරිසරයට ප්‍රශ්න තියෙනවා. නැත්නම් සුබාදාහමට ප්‍රශ්න තියෙනවා. නැත්නම් පරිසර දූෂණය වෙන්න බෑ දැන්. අපි නිකන් මෝටර බෝට්ටුවක් වැද්දත් ඒකෙනුත් යම්කක් නිකුත් වෙලා පරිසරයට හානියක් නැත්ත කතාව. දැන් මේකේ හුලඟත් එක්කලා කරන අහිංසක සෙල්ලම. හැබැයි ඉතින් පොඩි අවධානමක් තියෙනවා. ඕක දැන් කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ අත්දැකීම විඳ ගන්න නම් ඔයා යන්න ඕනේ. මම යන්න ඕනේ. හැබැයි මං හිතන්නේ පොඩි කාලේ මට මතක් කරන උන්චිල්ලා පදිනකොට ටික වැඩිපුර උස යනකොට අර දැනෙන හැඟීමට වඩා එහා හැඟීමක් එයි. මොකද මේක කවදාකවත් මහ පොළොවේ අපි හිටගෙන හිටියට මහ පොළොවෙන් යන වැඩිම උසකට මම යන්නේ අද. අපි ලෑස්ති ඉන්නේ. ඊළඟට අර ඇලෙක්ස් එක්කලා ගුවන්ගත වෙන්න. ඉන්දික ඔබ කතිකාචාරවරයෙක් නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. සංගීතය පිළිබඳව වර්තමානයේ මේ රටේ භාවිතා වන විදිය පිළිබඳව මොන වගේ අදහසක් හැඟීමක්ද ඔබට තියෙන්නේ? ඇත්තටම හරි බැලරුම් ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. අපි දන්නවා දැන් පෙර අතීතේ නම් අපි දන්නවා ගොඩක් වෙලාවට සංගීත කෘතියකට ශාස්ත්‍රීය පදනමක් තිබුණා. ශාස්ත්‍රීය කියවහම අපි ඇත්තටම අදහස් කරන්නේ මේ හින්දුස්ථානි සංගීතයම නෙමෙයි, දේශීය ජන සංගීතය පවා එතන ඇතුළත්. හැබැයි වර්තමානය තුළ අපි දකිනවා සංගීත නිර්මාණ තුළ නාදයට විතරක් මූලිකත්වය දෙන අවස්ථාවන්. එතන නාදය කියන්නේ ඇත්තටම ඒ පදනමක් නැහැ. නමුත් අර ඔවුන් යම්කිසි නාදමාලාවක් අනුකරණය කරමින් තනුවක් නිර්මාණය කර ගැනීමක් දකිනවා. ඊට උචිතාකාරයට වචන ටිකක් එහෙම නැත්නම් පසුබිම් සංගීතයක් නිර්මාණය කරත් එහෙමයි. ඉතින් අපිට අර ස්වභාවිත කියන අර්ථය අපිට වර්තමානය තුළ දකින්න අවස්ථා හරි විරලයි, නැතුව නෙමෙයි තියෙනවා. මට තව එක ප්‍රශ්නයකට උත්තර දෙන්න. මම හිතනවා මට ප්‍රශ්න ඇති. දැන් ඉන්දික එච්.ආර්. ජෝතිපාලයන් අපි දැක්කා. නන්දා මාලනිය දකිනවා. ලතා වල්පොල මෙතිනිය දකිනවා. වික්‍රත්නායකයන්, අමරදේවයන්, එල්ඩෝ ජයකොඩි මහත්මයා. දැන් අපි ගත්තොත් චන්දන ලියනාරච්චි පවා වර්තමාන පරපුරේ නිරෝෂා විරාජිනී පවා අපි දකිනවා. නමුත් ඊට පස්සේ මේ යෂ්ටිය ගත්ත අය අපි දකින්නේ නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ල හරහා ඒගොල්ල මතුවෙනවා දකින්නේ නැහැ. ඇයි ඒ? සංගීතේ කොතනද ෆේල් වෙලා තියෙන්නේ? ඇත්තටම නිසි අධ්‍යයනයක් නැතිකම. ඒ කියන්නේ ශාස්ත්‍රීය සංගීතය හෝ කුමන හෝ සංගීත සම්ප්‍රදාය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් නොමැතිකමයි තියෙන්නේ. චන්දන ලියනාරච්චි කියන තරුණ ගායන ශිල්පියා මම දකිනවා. ඔහුගේ ගොඩාක්ම ගීතවල හින්දුස්ථානි සංගීතය ආශ්‍රය කරගෙන තියෙන අපි දකින සුන්දර වචනමාලාවල් තියෙන ආදරය හා සම්බන්ධ. හැබැයි නාදමාලා ඇතුලේ සෑහෙන ගැඹුරු ශාස්ත්‍රීය අංග අපි දකිනවා. දැන් වර්තමානයේ අපි දකින නවපරපුරේ හර්ෂණ අපි සෑහෙන අගය කරනවා. ඉතින් අපි ඔහු තුළ බලාපොරොත්තුවක් තිබුණා ඔහු ගැන. නමුත් මොනවා හරි පොඩි කාලේ කරපු නිර්මාණ දිහා බැලුවාම නමුත් අපි තාම බලාපොරොත්තුෙන් ඉන්න බලාපොරොත්තු ඇතහැරලා නැහැ. හැබැයි වර්තමානයේ ඇත්තට අර ගැටලුව තියෙනවා. නිසි අධ්‍යයනයක් නැහැ මේ. මොකද පොඩි කොටසක් දැනගත්ත ගමන්ම තනුවන් නිර්මාණය කිරීම සංගීතඥයෙක් වෙන්නේ නැහැ. ඇත්තට සංගීතඥයෙක් කියන්නේ මහා රුකක් වගේ. ඒ තන්ට හිමිකම් කියන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ අධ්‍යයනයක් නැහැ කියන්නේ ගුරුවරයෙක් හිටියට ඔබ කියන්නේ සිලබස් එක අවුල් කියන එකද වක්‍රවසංක? නැහැ. සිලබස් එක කිසිසේත් මෙතන අදාළ වෙන්නේ නැහැ. ඔබ කියන්නේ සිලබස් එකක් තිබිලා නෙමෙයි කේමදාසන් බිහි වෙන්නේ. පැහැදිලි. ඉතින් ඒ නිසා සිලබස් එක තනට මූලික කරගන්න බෑ අපිට. සිලබස් එකක් කියන්නේ අතරම නිසි ක්‍රමවේදයක් යටතේ අධ්‍යයනයක් ලබන්න අවශ්‍ය විට අපි නිර්මාණය කරගන්න උදයක්. එය ආයතනික වශයෙන් සීමා වෙනවා. හැබැයි ඊට ඔබට කියපු සංගීතඥ අපි බොහෝ දැකලා තියෙනවා. ඊට එහා ගියපු ගායකයෝ අපි දැකලා තිනවා පරිචය ලැබුවා. ඒ නිසා එතන එක්තරා එකක් විතරයි සිලබස් එක කියලා අපි හඳුන්වන්නේ විෂය නිර්දේශය. ප්‍රශ්නයක් අහන්න අපි ගිහපැකම්. ඊට අහලා ප්‍රශ්න තමයි. හරි. ඔබ ජීවනිසා මම වර්තමානයේ ජනප්‍රිය හින්දි නාදමාලාවක් වාදනය කරන්න හරි ජනප්‍රිය තරුණ අය අතර මෙය. बना दी ज्योति। हर असंक में අපිට ඉතින් මේ හින්දි මෙලඩිම තමයි අද අපිට අහන්න වෙන්නේ නේ. සිංහල මෙලඩි වාදනය කරන්නවද එහෙම කරන්න බෑ අයිය කියලා කිව්වා. ඔව් ඒවට ඉතින් හේතුත් කිව්වා. ඉතින් අපි හේතු කියන්නේ නැහැ නේ. හේතු ඔබ දන්නවා. ආයේ මොනවද අපි ඔබ කියන්නේ? ඇත්තටම ඉතින් සිංහල මෙලඩියක් අපිට වාදනය කරගන්න තිබ්බනම් අද මුත් අපි කිසියම් නීතිමය රාමුවක ඉන්නවනේ. ඒ නිසා අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කනගාටුයි. ඉතින් ඔව්. හැබැයි ඉතින් අර අපි මෙතනට ආපු ඉන්දිකගෙන් කරන්න පුළුවන් උපරිමයේ මොන විදිහකින් හරි ගන්නවා. ඔබ රස ගන්නවනේ. ඔව්. ඉටියෙන් හරි මැටියෙන් හරි අපි වැඩේ කරගන්නවා. චිත්‍ර ශිල්පියෙක් කිව්වනේ. ඊට පස්සේ ඔබ හමුදා සොල්දාදුවෙක්. ඊට පස්සේ තමයි ඔබ යම්කිසි හැදෑරීමක් කරන්නේ මේ ඉදිකිරීම් තාක්ෂණය සහ සම්බන්ධ දේවල් පිළිබඳව. එතකොට දැන් මෙහෙම පටන් ගන්න ඔබ චිත්‍රකින් දකින පින්තූරයක් ඔලුවට අරගෙන තමයි මේ කලාව ආරම්භ කරන්නේ. ඊටිපිලිරු කලාව. අඩුමතරම පොඩි කාලේ මේ මැටි රූපයක්වත් නබලා නැද්ද? පොඩි කාලේ මම ශ්‍රී ලංකාවකට හදලා තියෙනවා. මම ගොඩාක් කාලම ශ්‍රී ලංකාවට මම හදන බේකරියක් තමයි මගේ මම දාන්නේ. මොකද ඒක අර කෑම හදන්න පුළුවන් බේකරියක් හදනවා. ඔව් මම දැන් අපේ පවුලේ ඇත් එක්ක ශ්‍රී ලංකාවට මම ගාන බේකරියක්. බේකරියක් දාලා ඒක තමයි මම විකුණන්නේ. මම ඉතින් ඒකේ හදනවා රිස්කිරිඤ්ඤා ඔය ඒ කාලේ තිබිච්ච කෑම තියෙන මේ මොනවද හුලංස්කෝතු වගේ දේවල් හදලා ඒ වගේ ටිකක් හදනවා. ඒ වගේ පාට එහෙම අරගෙන මේ මැටි හොයාගෙන හදලා ඉතින් මට ආසාව තියෙන්නේ මේ ඒව විකුණන එක නෙවෙයි. මට හදන එක. මුලදීම මට මතක තියෙන මං ස්කල්ප්ටින් වලට අත තිබ්බෙතනේ. ඒතකොට ඒක අගය කරන වෙලාව හැමෝම ආශා ලස්සනයි කියලා කියනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ හිතන්නේ නැතුව මම මෙහෙම දෙයක් කරයි කියලා. මේ එහෙම තමයි මට හිතුනේ. දැන් ඔය කිව්වනේ දැන් අමුද්‍රව්‍ය දැන් මේක හරි. දැන් මෙහෙම හොයාගත්ත ETV රෝ කලාව ගැන මම මේ වැඩේට බහින්න ඕනේ. මේක කරන්න පුළුවන්. හරි. ඒ දැන් අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් තියෙනනේ. ඇත්තම අතුලේ අපි දන්නේ මේ ලංකාවේ මේ ඉටි පන්දම විතරයි. ඇත්ත කතාව වුණේ හුඟක් අයට සමීපව ඉටි පිළිරු නැත්නම් ඉටි වලින් කරන මහ විශ්මිත නිර්මාණ සමහර තැනක මොන හරි මේ අඩි 3-4කට වැඩි ලොකු දෙයක් ඉටි වලින් හදපු දෙයක් අපි දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔබ ඔබට ඉටි විශාල ප්‍රමාණයක් අපේ උසට හරියන රූපයක් හදනවා නම් ඒකට ඉටි විශාල ප්‍රමාණයක් යනවා. ඒක කොහෙන්ද ගන්නෙ? කොහෙන්ද ආනයනය කරන්නේ? මොන විදිහටද ගෙන්නන්නේ? ඒක රජයේ හරහාද ගෙන්නන්නේ? මම මේ කියන්නේ තව කාටවත් මේක මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න නෙමෙයි. නමුත් මම කියන්නේ මේ දේවල් කොහොමද ඔබට මේවට තොරතුරු හොයාගන්න ලබාගන්නේ? අපි මේක පටන් ගන්න කාලේ අපි මේ අන්තර්ජාලය හරහා කිසිම තොරතුරක් කොට ගන්න හම්බුන්නේ නැහැ. ගත්තෙත් නැහැ. අපි කරේට නම් අතර මගේ යාළුවෝ ඉන්න පිටරට ඉන්න යාළුවෝට කියලා මට මෙන්න මෙහෙම දෙයක් ඕන කියලා එහෙම තමයි ඉස්සලම ගෙන්න ගත්තේ. ඉතින් ඒගොල්ලෝ එවන සමහර ඒගොල්ලෝට ඉතින් මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ මම කියන එකේ මොකක් හරි දෙයක් එවනවා. මම ඒක මේකට හරියන්නේ නැහැ බොහෝ වෙලාවට. ඉතින් ආපහු තව මම ඉතින් හරි කරදරයක් වෙන්න නැහැ. විවිධ ඉටි වර්ග තියෙනවාද? තියෙනවා. ඒ කියන්නේ ගණන් වැඩි එක අඩු එක කියලා එහෙම තියෙනවා. ඒ කියන්නේ ගණත්වය වැඩි එක බලන එහෙමත් තියෙනවා. එතකොට මේ ඉටි වල පැහැය අපි දන්නේ සුදු කියලානේ. ඔව්. සුදු ඉටි වෙකෙන්න සුදු පාට වර එහෙම ඉටි තියෙනවද? ඔව්. සාමාන්‍යයෙන් ඔය ඉටිපන්නම් හදදී ඉටිපන්නම් ඒක ඒක කලාවේදී තියෙනවනේ ඉටිපන්නම් වල වර්ණ දානවා. හැබැයි ඒ වර්ණ මේ අපිට පාවිච්චි කරන්න බෑ. මේක දැම්මට පස්සේ මේකේ තියෙන ට්‍රාන්ස්ලූෂන් කියන එක නැති වෙනවා. මේ ඉටි වල තියෙන එක තමයි මේ ට්‍රාන්ස්ලූෂන් කියන්නේ ඒක විනිවිද පෙනීම නෙවෙයි. විනිවිද පෙනීමට වැඩි එහා දෙයක් ඒක. දැන් අපි හැමගත්තොත් එහෙම විනිවිද පේන්නේ නැහැ නේ. මොකද හැම වෙනම ටෙක්ස්චර් එකක් තියෙන ලීයක් එක බලුවොත් එහෙම. අන්න ඒකයි ඒක ගන්න ලේසිම දේ තමයි ඉටි. තවත් අමුද්‍රව්‍ය දැන් තියෙනවා. මොකද ඉටි තමයි ලේසි. ඉතින් ඒක නිසා ඒ ඉටි තමයි අපි ගෙන්නේ. ඒ ඉටි ගෙනපුවාම ඒකට වර්ණ දාන්න ඕනේ. ඒ පාට ගන්නගෙන සුදු ජාතිකයක් හදද්දී වෙන වර්ණයක්. මේ තියෙනවනේ ජාතින් අත විදියට. එතකොට ඒ වර්ණ අපි ගන්න අපි ඒකට අපේ තියෙන රෙසිපි එකක්. ඒකත් එක්ක අපි වර්ණ එකතු කරලා රෙසිපි එකෙන් හොයාගත්තා. අතදබරි. ඒ කියන්නේ ඒකට ඉටි සෑහෙන්න යන්නේ නැතිනේ. අනිවාර්යයෙන්. ගොඩක් ගියා. ඒ කියන්නේ දැන් පාටක් හදාගන්නනේ. ඔව්. දැන් ඇත්තටම ඉටි මම කිව්ව සුදු පාටයි කියලා. සුදු පාට ඉටි දැන් මගේ හැම මේ පාටට හදන්න ඕන නම් ඒක දාලා බලලා. හැබැයි ඒක ඔබ අර ජීව විද්‍යාව හදාරවකෝනේ. ඔව්. අපිට ඒක උදව් වෙන්නේ නැති. ඔව් ඒක උදව් වුණා. ඇත්තටම දැන් ඔය රසායන විද්‍යාව මේ ජීවිද්‍යාද මේ කලාවේ තියෙන ඒක තියෙනවා ඇනටොමි ෆිසියොලොජි ඒ පැත්ත තියෙනවා. ඒ කියන්නේ මේ අපේ කොහොමද මේ ඇතුලේ තියෙන මේ පේශීන් වල කොහොමද තියෙන්නේ, ඇහැ කොහොමද තියෙන්නේ, ඇහි සංයුතිය මොකද්ද, ඇහක් ගත්තොත් තමයි අයිරිස් එක පියුපිල් එක තියෙනවානේ අර බබා එහෙම කියලා කියන්නේ. ඒ වගේ ඒ හැම දෙයක් ගැනම ලොකු අධ්‍යයනයක් කරන්න වෙනවා. මුලදී අපි කවුරු ගිහලා නැහැ ඒකත් ඒක ගිහලා. එතකොට හරි දැන් මේ දේවල් අමුතු කරගෙන මේ දෙන ලංකාවට ගෙනල්ලා පටන් ගන්න දැන් වැඩි. පටන් ගන්න වරදිනවා, හරියනවා, වරදිනවා, හරියනවා. කොයි කාලෙද 2004 වැඩේ වෙන්නේ? කොයි කාලෙ වගේද ටිකක් හරි දැන් ඊටි රුපියක් මට හදාගත්ත හැකි. දැන් මේක මේ තත්ත්‍රාව කියලා පට් කියන මේ වෘත්ති වශයෙන් පටන් ගන්න කොයි කාලෙද? අපි 2000 දී පටන් ගත්තාම අපි අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු දෙකක් විතර අපි කරගෙන ගියා හදාගෙන කරා. ඊට පස්සේ 2003 වගේ වෙනකොට අපිට පුළුවන් වුණා මේ දැන් රුපියක් හදන්න. ඒ කියන්නේ දැන් හරි ඇසුත් පුළුවන් හැමදේම පුළුවන්. හැබැයි අපිට තිබුණ අභියෝගයක් මේ අපි දැන් දන්නේ නැති කෙනෙක්ගේ මූණක් හැදුවා කියලා ඒක කෙනෙක් පිළිගන්නේ නැහැ නේ මේ මම හැදුවා කියලා. මේ ඊට පස්සේ අපිට අවශ්‍යතාවයක් ඇති වුණා මේක දන්න කෙනෙක් හදන්න ඕන කියලා. ඊට පස්සේ අපි බැලුවා රටේ ප්‍රසිද්ධ කවුරු හරි චරිතයක්. ඒකෝර අපි ඉතින් එක එක චරිත අපිට දැවන්ත චරිත මත උනා. ඒ අතරේ අපි බැලුවා මේක අත්දැකීමකුත් එක්ක හින්දා මේක පොඩ්ඩක් පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න බෑ හදන කෙනත් එක්ක. ඒ නිසා අපි අත්තම තෝරාගත්තේ මහේන්ද්‍ර පෙරේරා කියන අපේ හිතවත් කලාකරුවා. ඉතින් මහේන්ද්‍රයට කතා කරලා කිව්වා මෙහෙමයි මෙන්න මේ වැඩක් කරනවා කිව්වම මහේන්ද්‍ර කිව්වා මේ හරි හදමු. එයා ලොකය කියලා කියන්නේ හරි ලොකය කරමු කියලා කිව්වා. ඔය කියන්නේ 2003. ඊට පස්සේ අපි මේක පටන් අරගෙන මේ අවුරුදුකමාරක් ගියා. අපිට ඒ කියන තරම් එක ලේසි නෑ ඒ වැඩේ. අවුරුදුකමාරක් තිස්සේ අපි තුන් එයාගේ මුණ දිහා බලාගෙන අපි හැදුවා. හදලා අපි තේරුණා මේක හරි කියලා. දැන් ඊට පස්සේ මේ මහින්ද්‍රය මෙහි ආවද ඔක බලන්න? නෑ මහින්ද්‍රයට එන්න හම් වෙන්නේ නෑ. ඒ කියන්නේ මහින්ද්‍රය එතකොට මේ ෆිල්ම් එකක ලොකු ෂූටින් එකක් හිටියේ. ඊට පස්සේ මහින්ද්‍ර කිව්වා මේ මම කපන්න මෙහෙම හදලා තියෙන්නේ කිව්වම ඉතින් එයා කිව්වා හරි මට ආසයි බලන්න කියලා. ඊට පස්සේ අපි කොළඹ අරන් ගිහලා අපි පෙන්නුවා. කොළඹ අරන් ගිහලා. ඔව්. මේ පෙන්නපුවාම මගේ යාළුවගේ ගොඩ මගේ කලකල කියලා මගේ යාළුවෙක් කෙනා ගෙදරට ගිහලා අපි පෙන්නුවා. මේ පෙන්නුවා මහින්ද්‍ර ආපු ගමන් දැන් සජික තියලා තියෙන මහින්ද්‍ර ආව. දැන් අපි මේ පළවෙනි පාර ලංකාවේ පිටුපිටුවක් හදලා මේ යට වෙන අවස්ථාව මේ. ඊට පස්සේ දැන් ආවේ යාගේ වයිෆුයි පුතයි කට්ටිය ආවා. ඊට බල්ලෙලා මේ මහින්දේ එකපාරම බලන් ඉඳලා hina වුණා. hinaලා මෙහෙම ඔළුව මෙහෙම කරගෙන වාඩි වුණා. මම කිව්වේ නෑ. දැන් මට හරි ප්‍රශ්නයක් දැන් මොකද්ද මේ මේක අකර ප්‍රශ්නක්ද කියලා. දැන් එකපාරම ආය බබගල hina වුණා. hinaලකෝ ලොකෝයි ආවා මාරයි කියලා ගෑ අර වචන වලින් එයා කිව්වහම තමයි මට තොරදා දැන් මගේ ඇඟ ලේිනුයි. දැන් මේක මේ වෙලේ සාර්ථක වුණා කියලා. ඊට පස්සේ මේ ගොඩක් ගැන අගේ වුණා. ඒ එක්කම තමයි යාගේ යාළුවාට කතා කරා කමල් අද්දරආරච්චිට කතා කරා මේ කමල් මෙහෙම කියලා. ඉතින් විනාඩි 15ක් වගේ යනකොට කමල් අද්දරආරච්චි තාවදී. එළු බලලා තියත් බොහොම මේ කොහොම පාස ප්‍රතිමත් එක්ක හරි ලස්සනට ඒක ඒ පිළිරුව YouTube වින්දා. වින්දාත් මටත් ඒක ඇත්තටම හරි මේ ධනාත්මක අත්දැකීමක්. ඒ ගැන තිබිච්ච ඒගොල්ලෝගේ අගය කිරීම හරිම සැහැල්ලු ධනාත්මක අගය කිරීම. මම මෙහෙම තනක් දෙන්නද? සමහර කියනනේ සම්පත් මේ නිකන් මේ ඉන්න ගමන් කියනනේ නිකන් මට නිකන් පා වෙනවා වගේ හැඟීමක් තියෙනවා. මේ සමහර තැන්වලදී මේ කතාව කියන්නේ ඒගොල්ලන්ට හේතු භූත වෙච්ච ඒවා තියෙනවා. සමහර විට ඔය අපිටත් ඇහිලා දෙනවා දැන් සාමාන්‍යයෙන් හවසට ඔය මොහොත අයින්ට එහෙම ගියාම සමහර තරුණයෝ ඉතින් පොඩ්ඩක් වාල්ලාගෙන නිකන් පා වෙනවා වගේ කියලා. ඒක දේවා කිව්වේ. ඔය එහෙමත් ගන්න පුළුවන්. මොකද්ද කියන්නේ යන්නේ? නෑ මං කිව්වේ හැමෝටම ඔය කියන අද ඒ අවස්ථාවට එන්න බෑනේ. එහෙම බැරි අය කොහොම හරි පාවෙන්න අවස්ථාවක් වෙනවා. My dream is to fly over the rainbow so high. My dream is to fly over the rainbow so high. ඇලෙක්ස් ලෑස්ති. ඉතින් පේනනේ අලුත් ඇසුමක්. අපි ඇලෙක්ස් උදානම්. ඉතින් අපිටත් හැම දිනාගේම ආශිර්වාද ලැබේවා. මොකද මේ තියෙන හුළඟේ ආශිර්වාද, සබදාමේ ආශිර්වාද මේ ගමනට අනිවාර්යෙන් අවශ්‍යයි. අපි බලමු මොන වගේ අත්දැකීමකට අපිට මුණ දෙන්න සිද්ධ වේද කියලා. Alex? Yeah. Rise up, rise up, rise up, rise up. We'll be the game. Rise up, rise up, rise up, rise up. ජීවිතේ අපි ලැබපු සුන්දරම අත්දැකීමකට කණ්ඩායමේ. හැබැයි මේ අත්දැකීම අද ලබන්න සිද්ධ වුණේ මට විතරයි. මොකද මුගක් ආවාය මේ ගමන එන්න ප්‍රතික්ෂේප කළා. නමුත් ප්‍රතික්ෂේපය කියන වචනය වෙනස අපිට උරු වචනයක් වෙන්නේ නැහැ කවදාවත්. ලෝකේ තියෙන ඕනම අභියෝගයක්, ඕනම තැනක්, ඕනම දෙයක්, ඕනම වැඩක්, ඕනම ක්‍රීඩාවක් බැරි වුණත් කරලා බලන එක, බැහැලා බලන එක අපේ ඇටි. ඒක අපේ විදිය. මොකද කොයි විදියටත් වැඩිය වෙනසේ විදිය ටිකක් වෙනස්. පේනවා නේද? ලස්සනයි. ඔබ හිතනවාද අහසේ පියාඹන කුරුල්ලෙකුට, අහසේ පියාඹන පක්ෂියෙකුට මහ පොළවේ පෙනෙන දේවල් කොච්චර ලස්සනට පේනවද? මෙන්න මේ විදිහට එක තැන හුලකට පෑනකොට පොඩි බයක් හිතට එනවා. මොකද පොඩි බයක් එන්නේ මේ. ඒ කියන්නේ එක පාට නිකන් ඔන්චිලි පදිනකොට ගෙදර ඔන්චිලා උඩට කියලා පිටරේකට ඇතුළට බබුවට හැංගීමක් අන්නේ හැංගීම ඇත්තට වෙනවා. ඉතින් උඩ තියෙන පරිසරය ගැන කතා කරමු. වටේ තියෙන කළුගඟ ජලාශය අපිට ඈතින් පේනවා. සහ එහා පැත්තේ මොරගහ ජලාශය අපිට හරි ලස්සනට පේනවා. එතකොට රිවර්ස්ටන්, ලකල්ස් කඳු පන්තිය, දුම්බර මිටියාවත හරිම අපූර්වට පේනවා. බොහෝ දේවල් අපිට පේන්නේ මේ චූටියට. ඒ කියන්නේ ගෙවල් එම හරි පොඩි. මම දන්නේ නැහැ පොළොව මට්ටමේ ඉඳලා අඩි කීපයක් උඩ අපි ඉන්නේ කියන්න නම් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ගස් කොළක් පේන්නේ පුංචියට. අපිට ළඟටම වගේ පේන අර ඈතට ලොකුවට දැකපු කඳු නිකන් ඒ කඳු වලට කිට්ටුව වගේ අපි ඉන්නේ. මේ ඇලෙක්ස් දන්න වැඩ ඔක්කොම දානවා ඉතින්. කොහොම දානකොට මම හිතන්නේ ඒක පස්සේ තියෙන්නේ. මේ එක්ස්පීරියන්ස් එක නැති නිසා අපිට මේ දේවල් විදිහට මේ පළවෙනි අත්දැකීම තමයි ඇලෙක්ස් දැනෙන්නම දෙනවා. අපරාධ කියන්නේ මේ අත්දැකීම ඉද ගන්නෙ. ඉතින් ඇලෙක්ස් එක්කලා ඇත්තටම අර ඈතින් තියෙන කඳුපත්තිය, මාතරේ කඳු වැටිය, එතකොට එහායින් තියෙන ලස්සන සුන්දර කෙත්වත්, එතකොට හරිම ලස්සනයි. හරිම ලස්සන පරිසරයක්. අපි දැන් මීට පොළොවට පාත් වෙනවා. පුංචි සනසිල්ලක් දැන් ඉතින් හිතට තියෙනවා. ඇලෙක්ස් දෙන්න පුළුවන් 18 වදම දුන්නා. ඒක වෙන වචනයක් නෑ කියන්න. මොකද ඒක මොකද මොහු දුන්නෝ ඒ අපූර්ව අත්දැකීමක්. පුදුම දෙයක්. අපි පහලට වහිනවා. අපි ලෑන්ඩ් කරන්න යන්නේ. මෙන්න අපි ලෑන්ඩින් පොයින්ට් එක. මට තියෙන මෙච්චරයි. මට අඩිය තියන්න බෑ. The best landing in the world. Rise the price of it will meet again. Rise up, rise up, rise up for my mind and my brain. Ayah sang, me Alex denna tiena uparima mokadda dunna kiwa den api dakka eka ne deka hari me ogara kiyanne nodanna magullolla gela ahawal eka bima yana gannawa kiya dan තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි. දැන් අමිලයා යන්නම බෑ කිවා කියනවනේ. දැන් රසික කියව වැඩේට. රසික කියනවා අමිලට 100,000 වාරයක් නම් කියවලු මචං ඵලයන් මේකේ කියලා. බෑමලු කිව්වේ. හැබැයි අමිල දැනගත්තා ඔය වැඩේ සිද්ධ වෙනවා කියලා. කොහොමද ඉතින් අමාරු. උඩ යන තරම් සුන්දර නෑ ඒක ලෑන්ඩ් කරන මොහොත. ඇලෙක්ස්ටත් ඉතින් හිතෙන්නද මහා කිලෝ 200ක ගෝරිල් එක්ක නම් ඒව දන්නවත් දන්නෙත් නෑනේ. හැබැයි ඉතින් මේ මොන වුණත් මේ කිසියම් සහභාගීත්ව අත්දැකීමක් සාමාන්‍යයෙන් නිවේදකයෙකුට කරන්නට අවස්ථාව නොලැබෙන සහභාගීත්ව ඉදිරිපත් කිරීමක්. එහෙම කරන් පස්සේ බලන් ඉන්න ප්‍රේක්ෂකයාට බොහෝ දෙයක් දෙන්න පුළුවන් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ අභියෝගය අපිට බාරගත්තා. ඒකට අපේ උපරිම සාධාරණ. අනිවාර්යෙන්. ඊට පස්සේ අපි මේ පැත්තට යමුද? ඔව් අපි ගීතයකට යමුද? මේ ජනප්‍රිය ගීතයක් ඒ කියන්නේ අපිටත් නේද අපි දැන් අපේ කොහොම හරි අපිට ළඟ ගීතයක්වත් අහන්න බෑ මේ පැය දෙකක් තිස්සේ අපි දැන් ගීත ඇහුවනේ. පුළුවන් නේද මේක දෙන්න? ඈ අහපුවත් අපිට ළඟයි. ඔව් තව ටිකක් ළඟ එකක් මම කියන්නේ. එහෙම එකක් දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්. අපි හම්. හොඳයි. මම ස්තුති කතා පවත්වන්න කියලා යන්නේ. ඔව්. කමන්න වෙලා නැහැ කොහොමද ඉක්මනට කරන්නේ. ඉන්දික. එහෙනම් බොහොම ස්තුතියි අදාවට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරු එක්ක කටයුතු කරනවා. අරවින්ද බොහොම ස්තුතියි. පුබුදු අංජන හැමෝටම බොහොම ස්තුතියි අද ඇවිල්ලා මේ අපව හැඩ කරාට. මේ සංගීත භාණ්ඩය හඳුන්වා දීම පිළිබඳව ගෞරවය හිමි වෙන්නේත් මේ රටේ ඔබතුමාට. ඒ වෙනස නිසා තමයි අපි වෙනසට එන්න කිව්වේ. අවසන් වශයෙන් මම අවස්ථාව දුන්නොත් අන්තිම මිනිත්තුවේ අපිට මොනවද කියන්න තියෙන්නේ? මම මුලින්ම ඇත්තටම විශ්වාස දෙන්න ඕන මට මේ ශිල්පය ලබා දුන්න මගේ ගුරුවරුන්ට. ඒ නිසා තමයි ඇත්තටම මේ මාර්ගයට යොමු වෙන අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම මෙය ප්‍රචලිත කරන්න අවස්ථාව ඒ උදා කර දුන්න සියලු දෙනාටම මේ ඔබ ආයතනයේට මේ ඇත්තටම සමාජගත වෙන මේ වගේ අවස්ථාවලින් ඉතින් සියලු දෙනාටම ස්තුතියි. ඔබට හරස් ප්‍රශ්න තියෙනවද? නෑ. අපි දැන් යන්නේ. මොකද අපිට වෙලාව ඉවරයි. අපි ආයෙ දවසක හම්බෙලා තව දේවල් කතා කරමු. එහෙම අවස්ථාවක් ලැබුණොත් එහෙමනම් අවසාන ගීතයට ආරාධනා කරනවා. ඒ අතරේ අපි ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ හම්බෙමු.